අපගේ ගෞරවනීය ආරාධනාව මත මෙම ස්ථානයට පැමිණ සිටින ආරාධිත නීති ක්ෂේත්‍රයේ විද්වතුනි, ජනසම්මත ජනරජ ව්‍යවස්ථාවක් නිර්මාණය හා බලගැන්වීම මෙහෙම දෙයක් අවශ්‍ය වෙන්නේ ඇයි? ඔබ අප සියලු දෙනාම අද මේ රටේ කතා කරන මාතෘකාවක් බවට පත් වෙලා තිබෙනවා. 225ම එපා කියලා මෙතනට යාමට යම් කිසි සුවිශේෂ කාරණාවක් තිබෙනවා. ඒ තමයි අවුරුදු 71ක් පුරා අපේ රට ගමන් කළේ කොහෙටද? අද අපේ රට තිබෙන්නේ කොතැනද? මේ තත්ත්වය තුළ තවත් අපට අපේ රටට අපේ රටේ පරපුරට ජීවත් වන්නන්ට අනාගතයක් ඉතිරි වේවිද? මෙන්න මේ වගේ කරුණු කාරණා ගණනාවක් එක්ක එකම රටක් වෙනුවෙන්, එකම දයක් වෙනුවෙන්, එකම නීතියක් මේ රට තුළ ස්ථාපිත කිරීමේ අරමුණෙන් යෝජනා කරනවා නව ජනරජ ව්‍යවස්ථාවක්. මේක හඳුන්වන්නේ ජන සම්මත ජනරජ ව්‍යවස්ථාවක් වශයෙන්. මේ ජන සම්මත ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් වන කතිකාවත හරහා පැන නැගෙනවා ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය පිළිබඳව අදහසක්. මෙන්න මේ අදහස රැගෙන එන්නේ, මේ අදහසට අවශ්‍ය වන පසුබිම සකසන්නේ සහ ඒ අදහස පෝෂණය කරන්නේ නීතිඥ මහත්මයෙක්. මෙතුමා මේ නීතිඥ දුරයේ කර්තව්‍ය කාර්ය අපි හිතනවටත් වඩා, මෙරට සමස්ත ජනතාව අපේක්ෂා කරනවටත් වඩා ඉහලින් ඉටු කිරීම සඳහා විශාල වෙහෙසක් දරනවා. ඔබේ පැමිණීම අපට ශක්තියක්. තරමක් රාත්‍රී වුණත් මේ රාත්‍රිය උණුසුම් වේවි මේ අදහස් වලින්. එහෙමනම් ඒ සඳහා මගේ මේ ගෞරවනීය ආරාධනාව නැවතත් එක් කරමින් මේ අවස්ථාවේදී මේ වේදිකාවට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. මුලින්ම අප සමගින් එක්ව සිටිනවා විශේෂයෙන්ම තරමක් තියුණු විදිහට තමන්ගේ නීති දැනුම යොදා ගනිමින් අපිට මේ රටට බොහොම නීති ක්ෂේත්‍රයේ කරුණු කාරණා විග්‍රහ කිරීමේ දක්ෂයෙක් වශයෙන් අපට හඳුන්වා දෙන්න පුළුවන් අප සමගින් රැඳී සිටිනවා ජනාධිපති නීතිඥ ප්‍රශාන්ත ලාල්ද අල්විස් මෙතුමා. ඔබට ඔබතුමන්ට ගෞරවණීය අරියුම් මේ වේදිකාවේ අසුන් ගන්නට. ඒ වගේම අප සමගින් එක්ව සිටිනවා මේ අවස්ථාවේදී ජනතා අයිතිවාසිකම් පිළිබඳව කතා කිරීමේදී ඒ සඳහා වන තමාගේ දායකත්වය නොමසුරුව ලබා දෙන නීතිඥ චූලා අධිකාරී මැතිතුමන්ට ඔබතුමන්ටත් බොහොම ගෞරවයෙන් මේ වේදිකාවේ මේ ආසනයට ඇරයුම් කර සිටිනවා. මීළඟට මේ ක්‍රියාවලිය පිළිබඳව තවදුරටත් මතුවේ නම් ගැටලුවක් ඒ අදහස් ඉදිරිපත් කිරීමේ ශක්තිය මේ වේදිකාවේ සිට ඔබ වෙත රැගෙන ඒමට මගේ ගෞරවනීය ආරාධනාව මහජන අයිතිවාසිකම් පිළිබඳ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මැතිතුමනි ඔබතුමන්ට මේ වේදිකාවට ප්‍රවේශ වන්නට. සුරපුරයක් බවට පත් කරන්නට පුළුවන් වුණු රටක්, අපායක් බවට පත් කළ යුගයක් නිම කිරීමේ ක්‍රමවේදයක් මේ රටට හඳුන්වා දෙමින් අපි බලමු කොහොමද මේ රටේ ව්‍යවස්ථාවක් සම්මත කිරීමේ නව ක්‍රියාවලියක් ආරම්භ කරන්නේ, නව ක්‍රමවේදයක් රැගෙන එන්නේ. මං හිතන්නේ ඒ සඳහා වන අදහස් දැක්වීමේ වාර්ය මම මේ අවස්ථාවේදී ලබා දෙනවා නීතිඥ චූලා අධිකාරී මැතිතුමනි ඔබතුමන්ට. මා මිත්‍ර නාගානන්ද කොඩිතුවක්කු මහතාණෙනි, ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් දල්විස් මහතාණෙනි, අද දින මෙතෙන්ට සපමිනි සම්භාවනි අමුත්තනි, මම අද කතා කරන්න යන්නේ මේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නවතම ආකාරයකට සම්මත කරගන්නේ කොහොමද කියලා. මම මේ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් ඉතා කෙටි හැඳින්වීමක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් අපිට තිබෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මේ වන විට 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. දැන් අද අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේ 225ම මේ පාර්ලිමේන්තුවෙන් අයින් කළා. ඒ වගේම මේ ජනාධිපති ධූරයත් අහෝසි කළා.
අලුත්ම ව්‍යවස්ථාවක් පනව ගන්න. දැන් එහෙම පනවන්න නම් අපිට අවශ්‍ය වෙන්නේ මේ පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන ඇසුරෙන් අලුත් ව්‍යවස්ථාවක් ගේන්නට. ඒ කියන්නේ මේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 82 83 ව්‍යවස්ථාවල ප්‍රතිපාදන ඇසුරෙන් තමයි අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්න වෙන්නේ. දැන් එහෙම සම්මත කරගන්න ගියාම අපිට සිද්ධ වෙනවා පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයක් සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සුරක්ෂා විධිවිධාන entrenched provisions සම්බන්ධව ජනමත විචාරණයකට යන්න. දැන් මේ වගේ දූෂිත පාර්ලිමේන්තුවකින් 3/2 ගන්න ගියාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එහෙට මෙහෙට විකිණනවා. අපිට අවශ්‍ය මේ විකිණන මන්ත්‍රීවරු එක ගනුදෙනුවක් නෙමෙයි. දැන් මේකට මහජනතාවගේ අදහස් විමසන්න ජනමත විචාරණයකට ගියාම අපිට සිද්ධ වෙනවා සුළු කණ්ඩායම් සමග කේවල් කරන්න. දැන් අද අපිට සිද්ධ වෙලා තියෙනවා මේ ක්‍රම දෙක මේ ක්‍රමයෙන් බැහැරව ගියොත් මේ ක්‍රමයේ පැවතුනොත් අපි නැවතත් ඉන්න වෙන්නේ මේ ඉන්න නරාවලේම තමයි. දැන් මේක මේ 1978 82 හා 83 ව්‍යවස්ථා අනුව මේ ව්‍යවස්ථාව පරිච්ඡින්න කරන එක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. මේ අද තිබෙන தත්ත්වය අනුව දැන් ඔබ තමන්නාන්සලා දන්නවා මේ තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දැනට අවුරුදු 41ක් පරණ ව්‍යවස්ථාවක්. පැලස්තරම 20ක් දාලා තියෙනවා. දැන් අපිට තීරණයක් ගන්න වෙලා තියෙනවා අවුරුදු 41ක් පරණ ව්‍යවස්ථාවක් සමග ඉදිරියට යනවද? තව තවත් මේකට පැලස්තර දම්මින් මේ කුණුවලේම ජීවත් වෙනවද කියන එක. ඒක හින්දා තමයි මේ නාගානන්ද මහත්මයා යෝජනා කරන්නේ අලුත් ව්‍යවස්ථාවක්. ඒ අලුත් ව්‍යවස්ථාව පනවන්න නම් මේක ස්ථාපනය කරන්න නම් මේක ජනතාව අතරට යන්න නම් මේක ජනතාව සම්මත කරන්න නම් ඒකට ක්‍රමවේදයක් තිබෙනවා. දැන් අපිට තිබුණු 1947 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගත්තොත් ඒ 1947 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයක් තිබුණේ නැහැ. අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පනවන්නේ කොහොමද කියලා. නමුත් 1970 බලයට පත්වෙච්ච සමගි පෙරමුණු රජය තීරණයක් ගන්නවා අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පනවන්න. එතකොට ඒක පැනවේ කොහොමද? මේක අපිට අලුත් දෙයක් නෙමෙයි. නමුත් මේක මහජනතාව අතරට ගියොත් මේ දූෂිත දේශපාලුවන්ට පැවැත්මක් නැහැ. ඒ නිසයි මේක කරන්න බැරි දෙයක් කිය කිය මේක සම්පූර්ණයෙන්ම මේකට පයින් ගහන්න හදන්නේ. නමුත් 1972 ව්‍යවස්ථාව සම්මත කරගන්න විටත් මේ වගේම ප්‍රශ්න ආවා. ඒ වෙලාවේදී මට මතකයි සුන්දරලිංගම් කියලා ද්‍රවිඩ මහත්මයෙක් අධිකරණයට පවා ගියා මේ ව්‍යවස්ථාව 1972 පනවන ජනරජ ව්‍යවස්ථාව
නීති විරෝධී කියලා. නමුත් එම ඉල්ලීම එවකට ශ්‍රේෂ්ඨ අධිකරණය ප්‍රතික්ෂේප කළා. එතකොට මේ 1972 ජනරජ ව්‍යවස්ථාව අපි පනවගත්තේ කොහොමද? 1947 ව්‍යවස්ථාව අනුව අපිට තිබුණා අපේ උසාවිවල සේරම අභියාචනා තිබුණේ එංගලන්තයේ රාජාධිකරණයට අභියාචනාවක් ඇපීල් එකක්. එතකොට අපි කෙලින්ම අපි යට එංගලන්ත යටත් වැසියෝ හැටියට තමයි ජීවත් වුණේ. එතකොට අපිට අපේ පාලනය කරේ ඍජුවම එංගලන්ත කිරීටය. එංගලන්ත රජය තමයි ඇත්තටම 1948 දී අපි නිදහස ලබා ගත්තත් අපිව පාලනය කරේ එංගලන්ත රජය. මොකද අපි බග කියන්න ඕනේ එංගලන්ත රජයට. නමුත් 1972 ව්‍යවස්ථාව සම්මත කර ගැනීමත් සමගම එංගලන්තයේ සමග තිබුණු එංගලන්ත කිරීටයේ සමග තිබිච්ච සම්පූර්ණ නීතිමය සම්බන්ධකම් සම්පූර්ණයෙන්ම නවත්තලා දැම්මා. දේශපාලන ඉතිහාසයේ බැලුවොත් ඒක අපි ලැබපු විශිෂ්ට ජයග්‍රහණයක්. එවකට 1970 සමගි පෙරමුණු රජයේ නොයෙක් අඩුපාඩු තිබුණත් ඒ ජනරජ ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගැනීම දේශපාලන වශයෙන් ඉතාම වැදගත් ශ්‍රී ලංකාවේ ඉතාම වැදගත් පියවරක්. එතකොට මේ ජනසම්මත ව්‍යවස්ථාවක් මේකට ඉංග්‍රීසියෙන් කියනවා ඔතෝක්‍රොනස් ව්‍යවස්ථාවක් කියලා. ඒ ඔතෝක්‍රොනස් ව්‍යවස්ථාවක් සම්මත කරගන්නේ කොහොමද? දැන් මේකේ මූලිකම දේ තමයි මේ ජනතාවගේ පරමාධිපත්‍ය කියන එක. මේක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව ඉතා පැහැදිලිව කියනවා මේ සියලු විධායක ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය ඔරිජිනේට් වෙන්නේ ජනතාවගේ. මේ සියලු බලතල හිමි ජනතාවට. මේ ජනතාවගේ පරමාධිපත්‍ය. එතකොට මේ ව්‍යවස්ථාවේ ඇතුලේ මේ ජනතාව තමයි පරම අධිකාර බලය හිමි තැනැත්තා. ඒ ජනතාවගේ පරමාධිපත්‍යයට අධිකරණය යටයි ව්‍යවස්ථාදායකය යටයි විධායකය යටයි. දැන් ඕක මේ ව්‍යවස්ථාවේ කියලා තිබුණට ඇත්තටම එහෙම යටද? මේවා නිකන් නමට විතරයි තියෙන්නේ. නමුත් මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවා නම් අද අපි මෙතන ඉන්න අවශ්‍ය නැහැ. අපි මේ ගෙවන්නේ අනුන්ගේ ණය බර. වෙන මිනිස්සු ගත්තේ මේ රටේ පාලකයෝ ගත්තේ ණය අපි ගෙවනවා. අපි 7% පුද්ගලික වාර ගත්තු ණය නෙමෙයි. මේවා සියයටම වග කියන්න වෙලා තියෙන අපිට. එතකොට මේ ව්‍යවස්ථාව අනුව අහම්බෙන් හරි කෙනෙක් බල්ලගෙන ඒවා කෙරෙනේවා නෙමෙයි. නමුත් දඬුවම් පැනවුවට පස්සේ අධිකරණය විසින් ජනාධිපතිට හිමි මුක්තිය අනුව ජනාධිපති සමාවක් දෙනවා. ඒ මිනිහා ගෙදර යවනවා. දැන් මේක තමයි අපේ රටේ තත්ත්වය. මේක නීතියක් ක්‍රියාත්මක වෙන රටක් නෙමෙයි. එතකොට මේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට හිමි බලතල භාවිතයට වැඩිය සිද්ධ වෙන්නේ අවභාවිතය. මේ ව්‍යවස්ථාව අවුරුදු 41ක් තිස්සේ හරියට ක්‍රියාත්මක වුණා නම් අද රට මෙතන තියෙන විදිහක් නැහැ. ඒ අනුව අපිට අනිවාර්යෙන්ම මේ රටේ ජනතාවට සිද්ධ වෙනවා
මේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම අහෝසි කළා. නීතිමය භාෂාවෙන් කියනවා නම් මේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම පරිච්ඡින්න කළා අලුත් ව්‍යවස්ථාවකට යන්න. එතකොට ඒ අලුත් ව්‍යවස්ථාව මේ පරණ ව්‍යවස්ථාවේ මේ 225 සහ තවත් ජනාධිපති ඇතුළු ජනාධිපතිවරයා සමග මේ තියෙන ගනුදෙනු සම්පූර්ණයෙන්ම නවත්තලා අලුත්ම විදිහකට හිතන අලුත්ම විදිහේ ජනතාවක් සහ අලුත්ම විදිහේ පාලක පන්තියක් පත් කරගන්න. එතකොට මේ ව්‍යවස්ථාවට කියනවා අපි ස්වයංජාත ව්‍යවස්ථාවක් කියලා. ඒ අලුතෙන් අපි හදන ව්‍යවස්ථාව. ඒකට හේතුව තමයි මේ වගේ ව්‍යවස්ථාවක තියෙන අවශ්‍ය වැදගත්ම සාධක තුනක් තිබෙනවා. එකක් තමයි ස්වාධීනත්වය කියන එක. මේ ව්‍යවස්ථාවේ ස්වාධීනත්වය කියලා කියන්නේ මේ ව්‍යවස්ථාව කිසිම රටක කිසිම ආයතනයක බලපෑමකට යටත් වෙච්ච ව්‍යවස්ථාවක් නෙමෙයි. මීට කලින් තිබිච්ච 1972 ව්‍යවස්ථාවට කලින් තිබිච්ච ව්‍යවස්ථාව ගත්තොත් 1947 ව්‍යවස්ථාව ගත්තොත් අපි කෙලින්ම එංගලන්ත කිරීටය මගින් පාලනය වුණා. එතකොට එතන ස්වාධීනත්වයක් තිබුණේ නැහැ. නමුත් 1972 ව්‍යවස්ථාව ඒ ආකාරයෙන් බැලුවොත් එංගලන්තයේ තිබිච්ච නෛතික සම්බන්ධකම් සම්පූර්ණයෙන්ම සිඳබිඳගත්තු සම්පූර්ණයෙන්ම ස්වාධීන ව්‍යවස්ථාවක්. එතකොට ඒකේ 1972 ව්‍යවස්ථාවේ තිබුණා ස්වාධීනත්වය කියන එක. මේවා තමයි අවශ්‍ය වෙන්නේ මේ වගේ ස්වයංජාත ව්‍යවස්ථාවලට. දෙවනි කාරණාව තමයි මේ ව්‍යවස්ථාවට අවශ්‍ය වෙනවා ස්වයංපෝෂිත බව. දැන් මේ ස්වයංපෝෂිත බව කියලා කියන්නේ තමන් විසින්ම සම්පාදනය කරගත්තු ව්‍යවස්ථාවක්. දැන් මෙතන තමන් කියලා කියන්නේ මේ රටේ තුන්වන ව්‍යවස්ථාව ප්‍රකාරව පරමාධිපත්‍ය හිමි ජනතාව. මේ ව්‍යවස්ථාව සම්මත කරන්නේ ජනතාව. මම උදාහරණයකට 1972 ව්‍යවස්ථාව ගත්තොත් එවකට හිටියේ පාර්ලිමේන්තුව නව රඟහලේ රැස්ුණා ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයක් ලෙස. එහෙම රැස් වෙලා අලුත්ම ව්‍යවස්ථාවක් හරිගස්සලා ඒ ව්‍යවස්ථාව සම්මත කරගත්තා. එතකොට 1972 සම්පාදනය කරගත්තු ව්‍යවස්ථාව තමන් විසින්ම සම්පාදනය කරපු ව්‍යවස්ථාවක්. ඒ කියන්නේ එවකට හිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකතුව සම්පාදනය කරගත්තු ව්‍යවස්ථාවක්. එම ව්‍යවස්ථාව සෝල්බරි ව්‍යවස්ථාවේ වෙනස් වෙන්නේ සෝල්බරි ව්‍යවස්ථාව එහෙම ස්වයංපෝෂිත ව්‍යවස්ථාවක් නෙමෙයි, අපිට ප්‍රධානයක් හැටියට ලබා දුන්නු ව්‍යවස්ථාවකේ ග්‍රාන්ටඩ් කොන්ස්ටිටියුෂන්. එතකොට ජනසම්මත ව්‍යවස්ථාවකට අවශ්‍ය වෙන තුන්වෙනි සාධකයේ තමයි නෛතික අඛණ්ඩතාවයේ බිඳීම. නෛතික අඛණ්ඩතාවය කියලා කියන්නේ 1972 ව්‍යවස්ථාව ගත්තොත් ඒ ව්‍යවස්ථාව උත්පාදනය වුණේ 1947 ව්‍යවස්ථාවෙන් නෙමෙයි. ඒක සහ 1972 ව්‍යවස්ථාව සහ 1947 ව්‍යවස්ථාව අතර කිසිම සම්බන්ධයක් නැහැ. එතකොට එහෙම සම්බන්ධතාවයක් තිබුණා නම් එතන නෛතික අඛණ්ඩතාවයේ බිඳීමක් ඇති වෙන්නේ නැහැ. නමුත් එහෙම සම්බන්ධතාවයක් නැති වෙන හින්දා ඇති වෙනවා නෛතික අඛණ්ඩතාවයේ බිඳීමක්. මේක මහජනතාවට එච්චර වැදගත් වචනයක් නෙමෙයි. නමුත් නීතිය පැත්තෙන් බැලුවොත් ඉතාම වැදගත් වචනයක් මේක. එතකොට නාගානන්ද මහත්මයා යෝජනා කරලා තියෙන ව්‍යවස්ථාව මේ 1978 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව
ඒ කියන්නේ 82 හා 83 ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව නෙමේ සම්මත කරගන්න බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය මත තමයි සම්මත කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් නාගානන්ද මහත්මයාගේ මැතිවරණ ප්‍රකාශය සමගම නාගානන්ද මහත්මයා ඉදිරිපත් කරනවා තමන්ගේ යෝජිත ව්‍යවස්ථාව. එතකොට නාගානන්ද මහත්මයා මේක 1972 කලාවාගේ හොර රහසේ කරන එකක් නෙමේ. ඡන්දෙට ඉදිරිපත් වෙන අවස්ථාවේදීම කියනවා මෙන්න මගේ මැතිවරණ ප්‍රකාශය, මම මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඔබතුමන්ලා මාව ජයග්‍රහණය කෙරුවොත් මෙන්න මේ ව්‍යවස්ථාව සම්මත කරන බවට පොරොන්දුවක් ලබා දෙමින්. එතකොට දැන් මේකට මහජනතාව ඡන්දේ දුන්නොත් තමයි මේක සම්මත වෙන්නේ. මොකද මෙතන තියෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය. නාගානන්ද මහත්මයා කියනවා මෙන්න මගේ ව්‍යවස්ථාව, ජනතාව එකට එක ගණන් ඒ ව්‍යවස්ථාව සම්මත කරගන්න කිසිම නීතිමය බාධාවක් නැහැ. මොකද ඊට හේතුව මෙතන තියෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය. මේ සියලු තීරණවල, මේ සියලු බලතලවල අවසාන තීරකයා ජනතාව. ඒ අනුව ජනාධිපතිවරණයේදී නාගානන්ද මහත්මයාට ඡන්දයක් දෙනවා කියලා කියන්නේ එතුමා ඉදිරිපත් කරන මේ ව්‍යවස්ථාව මේ ජනතාව අනුමත කරනවා කියන එක. මේ ජනතාව අනුමත කරනවා නම් මෙතන තියෙන ජනතාවගේ පරමාධිපත්‍ය බලය, වෙන කාටවත් ජනතාවගේ පරමාධිපත්‍ය බලය අභියෝග කරන්න බෑ. ජනතාව මත පිහිටලා තියෙන ජනතාවගේ පරමාධිපත්‍ය බලෙන් පිහිටවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අඩුගාන්නේ අධිකරණයකටවත් අභියෝග කරන්න බෑ. ඊට හේතුව මේ ව්‍යවස්ථාව අනුමත කරලා තියෙන්නේ ජනතාව, මේ රටේ මහජනතාව. ඒ අනුව තමයි මේ ව්‍යවස්ථාව ඉතා පහසුවෙන් අපිට මේ ඉදිරි මැතිවරණයේදී අනුමත කරගන්න පුළුවන්. මේ 1978 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොතකා, මේ 82 83 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොතකා එකවරම ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන්, ජනතාවගේ ඡන්ද බලයෙන් මේ ව්‍යවස්ථාව අනුමත කරගන්න හැකියාවක් තිබෙනවා. දැන් මේ ව්‍යවස්ථාව, නාගානන්ද මහත්මයාගේ ව්‍යවස්ථාව ගැන මේකට ඍජුවම අදාළ නොවුනත් මම කැමති වචනයක් දෙකක් කියන්න. මේ ව්‍යවස්ථාව සම්මත කරගත අප විසින් සම්මත කරගත යුත්තේ ඇයි කියන එක ගැන මම වචනයක් දෙකක් කතා කරන්න කැමතියි. දැන් මේ ව්‍යවස්ථාව තවම සම්පූර්ණයෙන්ම අවසන් වෙලා නැහැ. මහජන අදහස් මත ඒක විටින් විට සංශෝධනය වෙන තත්ත්වයකයි තිබෙන්නේ. නමුත් ඒකේ සාරාංශය මම පොඩි වෙලාවක් අරගෙන ඒකේ සාරාංශය ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න කැමතියි. ඒකේ අන්තර්ගතයේ තිබෙනවා ජනරජයේ මහජනතාවගේ පරමාධිපති. ඒක තමයි අංක 1 තිබෙන්නේ. ඊට පස්සේ අංක 2 තියෙනවා ව්‍යවස්ථාදායකය, 3 විධායකය, 4 අධිකරණය, 5 ඡන්ද බලය හා මැතිවරණ,
හය රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීමේ මූලධර්ම සහ මූලික යුතුකම්. අපිට මේ 78 තිබුණේ මූලික අයිතිවාසිකම්. දැන් මේකේ තියෙන්නේ මූලික යුතුකම්. ඊට පස්සේ මූලික අයිතිවාසිකම් සම්බන්ධ වෙනම පරිච්ඡේදයක් තිබෙනවා. ඉන් අනතුරුව තියෙනවා 8 වෙනි අට විගණකාධිපති 9 නීතිපති ඊට පස්සේ තමයි අන්තර්කාලීන විධිවිධාන. ඒ කියන්නේ මේ ව්‍යවස්ථාවේ ඉඳලා අපි අලුත් ව්‍යවස්ථාවට යද්දී ඒ අතරමඟ මේ ට්‍රාන්සිෂන් එක කොහොමද සිද්ධ වෙන්නේ කියන එක සම්බන්ධයෙන් ප්‍රතිපාදන තමයි ඒ අන්තර්කාලීන විධිවිධාන කියලා කියන්නේ. මම කැමතියි දැන් මේ සම්බන්ධයෙන් පොඩි මතක් කිරීමක් කරන්න. අපි අංක 1ට ගන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය. මම මේ කතා කරන්නේ දිගටම දැන් ඉදිරියට මේ නාගානන්ද මහත්මයාගේ අලුත් ව්‍යවස්ථාව ගැන. මේකේ තියෙන්නේ ශ්‍රී ලංකා is an independent sovereign democratic republic. මේක ස්වාධීන පරමාධිකාරී ප්‍රදාතන්ත්‍රවාදී ජනරජයක්. Governance of people shall be based on the principles of Buddhist philosophy. දැන් මොකද්ද මෙතන Buddhist philosophy කියලා කියන්නේ? මේ නාගානන්ද මහත්මයාගේ ව්‍යවස්ථාවේ පළවෙනි ව්‍යවස්ථාවේ මේ කියන්නේ Buddhist philosophy කියලා කියන්නේ මේක ආගමක් නෙමෙයි. මේ බෞද්ධ දර්ශනයක්. මෙතන කියන්නේ කිසිම ආගමක් සම්බන්ධයෙන් නෙමෙයි. කරුණා, මෙත්තා, මුදිතා, උපේක්ඛා. මේ හතර ගැන තමයි මේ කියන්නේ. මේ බෞද්ධ දර්ශනය මත පදනම් වෙච්ච රාජ්‍යයක් මේක. බෞද්ධ දර්ශනය කියලා කියන්නේ බුද්ධ ආගමවත්, ක්‍රිස්තියානි ආගමවත්, හින්දු ආගම ගැනවත් නෙමෙයි මේ කියන්නේ බෞද්ධ දර්ශනය මත පදනම් වෙච්ච රාජ්‍යයක්. එතකොට මේක බේස් වෙන්නේ කරුණා, මෙත්තා, මුදිතා, උපේක්ඛා. ඒක තමයි නාගානන්ද මහත්තයාගේ ව්‍යවස්ථාවේ අංක 1 පළවෙනි ව්‍යවස්ථාවේ ඒක. 2 පරමාධිපත්‍ය බල හිමිවන්නේ මේ රටේ මහ ජනතාවට. ඒක මේ ව්‍යවස්ථාවේ කියන්නේ 3 වෙනියට. නාගානන්ද මහත්තයා 2 වෙනියට කියනවා මේ රටේ පරමාධිපත්‍ය බල හිමිවන්නේ මේ රටේ මහ ජනතාවට. එය කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කරන්න බෑ. එතකොට මේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය අධිකරණයටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. එතකොට 3 වෙනියට කියනවා ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කළ යුත්තේ නීතිය සීමාවන් තුළ. ව්‍යවස්ථාදායක බලය කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ බලතල අවභාවිතා කරන්න බෑ කියලා මේ කියන්නේ. 4 වෙනියට කියනවා විධායක බලය ක්‍රියාත්මක කළ යුත්තේ නීතියේ පවතින විධායක බලතල ක්‍රියාත්මක කළ යුත්තේ අගමැතිවරය හා ජනතාව විසින් තෝරාපත් කරගත් කැබිනට් අමාත්‍යවරු හරහාය. දැන් විධායක බලය දැන් ක්‍රියාත්මක වෙන්නේ කෙලින්ම ජනාධිපති හරහා. නමුත් නාගානන්ද මහත්මයාගේ ව්‍යවස්ථාවේ විධායක බලය ක්‍රියාත්මක වන්නේ අගමැතිවරයා සහ ජනතාව විසින් තෝරාපත් කරගත් කැබිනට් අමාත්‍යවරු හරහාය. 5 වෙනි එක අධිකරණ බලය ක්‍රියාත්මක කළ යුත්තේ ජනතාව වෙත පැවරී ඇති ප්‍රතික්ෂේප කළ නොහැකි ජනතාවගේ පරමාධිපත්‍ය බලයට නිසි ගෞරවය පිරිනමමිනි. 6 වෙනි එක සඳහන් වෙන්නේ මූලික අයිතිවාසිකම්. සියලු රාජ්‍ය බලාධිකාරයන් විසින් ගෞරව කළ යුතුය, සුරකිය යුතුය, ආරක්ෂා කළ යුතුය, අධිකරණය විසින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් පිළිගත යුතුය, ආරක්ෂා කළ යුතුය. ඊට පස්සේ කියනවා ඡන්ද බලය අවුරුද්ද 18 වැඩි පුරවැසියන්ටය. ඊට පස්සේ සඳහන් වෙනවා 8 වෙනියට ජනරජයේ භූමිය පරිපාලන දිස්ත්‍රික්ක 25ක් තිබෙනවා. ඊළඟට 9 ජාතික කොඩිය, ජාතික ගීය, ජාතික දිනය මැයි 22. මේවා සඳහන් වෙන්නේ නාගානන්ද මහත්මයාගේ යෝජිත ව්‍යවස්ථාවේ. 2 වෙනියට කියන්නේ ව්‍යවස්ථාදායකය ගැන. මම මේක කියන්නේ මට අවශ්‍ය වෙලා තියෙනවා මේ ව්‍යවස්ථාව ගැන කරුණු පැහැදිලි කිරීමක් කරන්න. මේක 12 වෙනි ව්‍යවස්ථාවේ කියනවා, 12 වෙනි කාරණාව හැටියට කියනවා ව්‍යවස්ථාදායකයාට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු ගණන 60කට නොවැඩි විය යුතුය. 60කට වඩා වැඩි වෙන්න බෑ. පාර්ලිමේන්තු නියෝජනය හා රජයේ බදු ආදායම ඒ පළාත්වල ජනගහණය අනුව සමානව බෙදී ආ යුතුය. දැන් මම මේ කොටින් සාරාංශ වශයෙන් කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණ
ෆස්ට් පාස්ට් පෝස්ට් ඒක ඔබතුමල දන්නවා. 14 කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දෙවරකට වඩා තේරීපත් නොවිය යුතුය. 15 රජය සමග ව්‍යාපාර කරන හෝ ගනුදෙනු කරන කිසිම පුද්ගලයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුකම් නොලබන්නේය. මේ ඔවුන්ගේ පවුල්වල ළගම නෑදෑයන් සම්බන්ධයෙන්ද බලපත්වන්නේය. මේ කියන්නේ රජය සමග ඩීල් දාන මන්ත්‍රීවරු ඉන්නවනම් ඒගොල්ලන්ට මේක සුදුසුකමක් වෙන්නේ නෑ. රජය සමග ඒ මන්ත්‍රීවරයාගේ පවුල කට්ටිය ඩීල් දාලා ගනුදෙනු කරනවා නම් ඒක මන්ත්‍රී ධූරයක් සඳහා නුසුදුසුකමක් වෙනවා. කිසිම පුද්ගලයෙකු යහපත් චරිතයක් හා පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් හෝ හා ඒ හා සමාන සුදුසුකම් සපුරා නොමැත්තේ නම් පාර්ලිමේන්තු මැතිවරණයක ඉදිරිපත් වීම සඳහා සුදුසුකම් නොලැබෙන්නේය. ඒ කියන්නේ මීට පස්සේ යම් සුදුසුකමක් තියෙනවා නම් මිසක් ඕනෙම තක් කෙනෙකුට කසිප්පුකාරයෙකුට තක්කඩියෙකුට ඉදිරිපත් වෙන්න බැහැ කියන එකයි. 17 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගේ කාර්යභාරය පාර්ලිමේන්තු කටයුතු පමණක් වන අතර කිසිම මන්ත්‍රීවරයෙක් මම ඊට පස්සේ මෙතන කාලෙ වේලාව පිළිබඳ ගැටලුවක් තිබෙන හින්දා මම තවත් දෙයක් කියන්නම්. මේ වැදගත් දෙය තමයි කියන්න අවශ්‍ය කරලා තියෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගේ කාර්යභාරයේ පාර්ලිමේන්තු කටයුතු සඳහා පමණක් වන සීමා වන අතර කිසිම මන්ත්‍රීවරයෙක් විධායක කටයුතු වලට මැතිවත් වීමට අවසර නොලැබේ. එසේ වුවත් ප්‍රතිඵලයේ වහාම එම නෙලෙන් පහකිරීම සහ ඕටේරය විනය පරීක්ෂණයක් පැවැත්වීමයි. ඊට පස්සේ කියනවා මහජන ධූරයකට පත් වූ කිසිම මන්ත්‍රීවරයෙකුට මේ පිල් මාරු කර ක්‍රොස් ඕවර් බෑ. එහෙම වුණොත් මන්ත්‍රී ධූරේ වහාම අහෝසි වෙනවා සහ විනය පරීක්ෂණයක් පැවැත්වෙනවා. එතකොට මේක කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එරෙහිව අපරාධ දූෂණ වූ අල්ලස්ටඩුවක් ආරම්භ වී ඇති විට ඔහුගේ දැරීම වහාම අත්තට විය යුතුය. කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු එම ධූරේ අවභාවිත කිරීම ඇබ්‍යූස් ඔෆ් පවර් හෝ පුද්ගලික ලාභයකට හෝ ප්‍රයෝජනයකට හෝ යොදා ගැනීම දඬුවම මරණීය දණ්ඩනයයි. දැන් මට මේ කිව්වේ වේවස්ථාදායකය ගැන විතරයි. දැන් මේ කියන්නේ මහජන දේපල අවභාවිතා කළොත් යම් මන්ත්‍රීවරයෙක් කිසිම සමාවක් නැහැ. එයා දෙවනි වරපත් වෙනවා නෙමෙයි, වහාම මේ ධූරයෙන් නිරපනවා විතරක් නෙමෙයි, නඩු අහලා අවසාන ප්‍රතිඵලයේ වැරදි කරුණොත් මරණීය දණ්ඩනය පැනවෙනවා. දැන් සහෝදරවරුනි, මේක තව තියෙනවා විධායකයේ අධිකරණය ඔය වගේම තමයි. ඒක මම කියන්න අවශ්‍ය නැහැ මෙතන. නමුත් දැන් මෙහෙම මේක අවශ්‍ය මේ මරණීය දණ්ඩනය පනවනවා කියන එක කියන්නේ නෙමෙයි මට. නමුත් මේ වගේ දඬුවම් තමයි ලැබෙන්නේ. දැන් මෙහෙම දඬුවම් ලැබෙනකොට මරණීය දණ්ඩනය නොලැබෙන්නේ කාටද? අපිට තියෙන ප්‍රශ්නේ ඒකයි. දැන් මෙන්න මේ නිසා තමයි මේ ව්‍යවස්ථාව සම්මත කරගන්න බැහැ කියන්නේ. මේක ක්‍රියාත්මක කළොත් මේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළොත් දැන් මේ මහජන දේපල අවභාවිතා කළ සියලු හොරු සියලු දේශපාලඥයෝ ඉන්නේ කොතනද? හිරේ විතරක් නෙමේ, ඔවුන්ගේ ජීවිතත් අනතුරේ. මේකට තමයි මේ අකමැත්ත. මේ හින්දායි මේක සම්මත කරගන්නේ ගන්න බැහැ කියලා කියන්නේ. නමුත් සහෝදරවරුනි, මේ ව්‍යවස්ථාව සම්මත කරගන්න ගත්තොත් විතරයි අපිට මේ ආගාධයෙන් ගොඩ යන්න පුළුවන්. ස්තුතියි. යම් මාතෘකාවක් රසවත් වන විට කතාවට සීමාවක් තිබෙන්නේ නැහැ. එයයි ස්වභාවය. මේ මාතෘකාව බොහොම සුවිශේෂ මාතෘකාවක්. කතාවක් තිබෙනවා, යකා වෙනස් කළාට වැඩක් නැහැ, විමානේ එකම නම්. ඒ නිසා මේ උත්සාහ දරන්නේ විමානය වෙනස් කරන්නට.
ජනසම්මත ජනරජ ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම හා එය බලගැන්වීමේ ක්‍රමවේද පිළිබඳව මීළඟ අදහස් දැක්වීම සඳහා මගේ ගෞරවනීය ආරාධනාව ජනාධිපති නීතිඥ ප්‍රසාන්ත ලාල්ද අල්විස් මැතිතුමනි ඔබතුමන්ටයි. මේ අවස්ථාවේදී අපේ කාර්ය වෙන්නේ මේ ජනසම්මතවාදී කියන ව්‍යස්ථාව කරන්න පුළුවන්ද කියන සරල ප්‍රශ්නේ. ඒකනේ දැන් තියෙන ප්‍රශ්නේ. ඔටොක්ටනස්. What you mean by autochthonous is it should be homegrown. මම ඉංග්‍රීසියෙන් කියලා පත් කියන්නම්. And it should be rooted in the soil. ඒක ජනසම්මතවාදය එහෙම නැත්නම් මේ අදහස දක්වන්නේ ජනතාව අතරින් මතුවෙලා ඇවිල්ලා අක්මුල් සිඳගත්ත, ඒ කියන්නේ අක්මුල් සිඳගත්ත නෙමෙයි මුල් ඇදගත්ත ජනතාවගෙන් මතුවන ව්‍යස්ථාවක් හදන්න ඕන කියන එක තමයි ඔටොක්ටනස් ව්‍යස්ථාව කියලා හඳුන්වන්නේ. දැන් මේක මේ ව්‍යස්ථාව ක්‍රියාත්මක කරන්න පුළුවන්ද බැරිද කියන එක තමයි තර්කය. දැන් අපි දන්නවා මට පෙර කතා කරපු නීතිඥ මහත්මයා චූල මහත්මයා සඳහන් කරා තුනෙන් දෙකක් අවශ්‍යයි සංශෝධනයකට. අපි දන්නවා ජනමත විචාරණයක් අවශ්‍යයි. දැන් මේ යෝජිත අපි දැක්කොත් එහෙම මේ ව්‍යස්ථාව ශ්‍රී ලංකා ජනරජයේ යෝජිත ජනසම්මත ජනරජ ව්‍යස්ථාවයි. පැහැදිලිව මේක වචනේ තියෙනවා යෝජිත. ඒසල මේ කොඩිතුවක්කු මහත්මයා කරන්නේ මේක ජනතාව වෙත දක්වනවා සංවාදයට ව්‍යස්ථා කතාබහ ඇති කරන්න. ඒ අනුව මේ ඇති වෙන අවසානයේදී ජනතාව විසින් එතුමාට 51%කට වඩා ඡන්දෙ දීලා ජනාධිපති කරොත් මේක වෙන්නේ ජනමත විචාරණයක්. තුනෙන් දෙකයි ජනමත විචාරණයයි අවශ්‍යයි. එනිසා පැහැදිලිවම මේ ඕනෑම එතුමා විතරක් නෙමෙයි ඕනෑම ජනාධිපති අපේක්ෂකෙක් යෝජිත ව්‍යස්ථාවක් ගෙනල්ලා ඒ වෙනුවෙන් පෙනී සිටිනවා නම් 51%ක් ලැබුණා නම් එය සමාන වෙන්නේ ජනමත විචාරණයකට. එනිසා මොකද සාමාන්‍ය ජනමත විචාරණයක් ගියත් වෙන්නේ 50%යි එක ඡන්දයක් වැඩිපුර හම්බුණා නම් ඒක ජනමත විචාරණය සම්මත වෙනවා. එහෙනම් ඇයි බැරි මේ යෝජිත ජනමත ව්‍යවස්ථාව 51%ක් අරගෙන අපිට සම්මත කරගන්න බැරි ඇයි? පුළුවන්නේ. එහෙනම් ඊළඟට මේ පාර්ලිමේන්තුවේ 3-2 දැන් මට මේ 3-2 ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඒ කරුණු තමයි මම දක්වන්න උත්සාහ කරන්නේ. ඒ සඳහා මම මුලින්ම ගන්න මේ 3-2 කියන්නේ පාර්ලිමේන්තුව. මේ අවස්ථාවේදී මම දක්වන්න උත්සාහ කරනවා ලංකාදීප පත්‍රයේ සැප්තැම්බර් 7 2019 මේ ළඟදී. මේක අරගෙන බැලුවාම තියෙනවා ආණ්ඩුවේ පුටුහිස් මැති සභේ පැයෙන් නවති යෝජනා දෙකකුත් ඉල්ලාස් කරගන්න මෙන්න පපේ පාර්ලිමේන්තුව. ඊට මෙහයින් තියෙනවා ඇමතින් කල්ලැරීම පාර්ලිමේන්තුවේ කීර්තිනාමයට කැල්ලක් මන්ත්‍රීවරුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට ආණ්ඩුවේ වගකීමක් වන බව කථානායක ජරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ පවසයි. දැන් අපි අපිට ගන්න කියන 3-2 පාර්ලිමේන්තුවේ තත්ත්වය තමයි මේක. වගකීමක් නැති තමන්ගේ රාජකාරියවත් හරියට ඉෂ්ට කරන්නේ නැති පාර්ලිමේන්තුවකින්ද අපට 3-2 ගන්න කියන්නේ මූලික ලෙස. ඊළඟට අපි බලමු සිද්ධානුකූලව පාර්ලිමේන්තුවේ ව්‍යස්ථාව සම්මත කිරීමේදී 3-2 ගන්න ප්‍රායෝගික අපහසුතාව ඔබතුමා පැහැදිලි කරා. දැන් අපි මා යෝජනා කරන්නේ මේ ව්‍යස්ථාව ඉදිරිපත් කරන්නේ ව්‍යස්ථාදායක මණ්ඩලයකට. සිද්ධාන්තය කවුද මේ ව්‍යස්ථාදායක මණ්ඩලය? අර ඔබතුමා සඳහන් කර පරිදි ජනතාව, මුළු ජනතාවම ව්‍යස්ථාදායක මණ්ඩලයක් වෙනවා. ඇයි? මේකට පක්ෂව පටහැනිව අදහස් දක්වන්න පුළුවන්. උදාහරණයක් හැටියට මම ගන්නම්කෝ මගේ ශේෂ්ත්‍රය අධිකරණ ශේෂ්ත්‍රය. මේකේ තියෙන බහුතරයකට මම කැමතියි. පැහැදිලිව මම පුද්ගලිකව කැමතියි. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු, අභියාජනාධිකරණ විනිශ්චයකාරවරු ඇයි ජනාධිපතිවරයෙක් ඉස්සරහා දණින් වැටි දියුරුම් දෙන්නේ? ඊට වඩා ජනතාව ඉදිරියේ දියුරුම් දුන්නාම මම කොහෙවත් ව්‍යස්ථාවක් දැකලා නැහැ. මම ඒකට ගෞරව කරනවා ඔබතුමාගේ අදහසට. මොකද අධිකරණය ඒ අවස්ථාවේදී ජනතාව ඉදිරියේ දියුරුම් දෙන්නේ. ඇයි මේ ජනාධිපති කෙනෙක් ඉස්සරහා දණ ගහලා දියුරුම් දෙන්නේ? ඒක හොඳ වටිනා එකක්.
ඒවගේම නඩු කල්යන ම නීතිබ දෙපාර්තමේන්තු රජය අධිනීතිඥ හැටියට කටයුතු කරලා තියෙනවා, විත්තිය නීතිඥ හැටියට කටයුතු කරනවා. නඩු පමාව කියනක තමයි ප්‍රශ්න, මිනිස්සුන්ට විශ්වාසයක් නෑ. මම මේ ව්‍යවස්ථාවේ තියෙනවා මාස 12න් නඩු අවසන් වෙනවා මම එකගයි. හැබැයි මම එකක නොවෙනේකුත් තියෙනවා. ඒකත් කියන්න බෑ. ඒ තමයි මෙතුමාගේ ව්‍යවස්ථාව අනුව පත් වෙච්ච ගමන්ම සියලුම ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභ්‍යාචනාධිකරණ විනිසුරුන්ගේ තනතුරු අහිමි වෙනවා. ඊට පස්සේ මේ ප්‍රොසෙස් එකක්, ඒ කියන්නේ ක්‍රියාදාමයක් යනවා. අඩුම ගානේ මාසයක් යනකම් මේක හැටියට ඉහළ අධිකරණයක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයක් අභ්‍යාචනාධිකරණයක් නැහැ. අධිකරණයක් නැතුව, ඉහළ අධිකරණයක් නැතුව මේක යන්න බෑ. ඒ නිසා මම ඉල්ලනවා ඒක සලකා බලන්න කියලා. ඒක තමයි මම මේ අදහස් කරේ. මේ මේක දෙවි වාක්‍යයක් නෙවෙයි. නාගානන්ද කුඩිදුවක් මහත්මයා හෝ වෙන ජනාධිපති අපේක්ෂයක් කරන අනක් දෙවි වාක්‍යයක් නෙවෙයි. මේක යෝජිත ව්‍යස්තාවක්. ඉතින් මම දැන් මේ අදහස් පළ කරා වගේ හොඳේව හොඳ කියයි මිනිස්සු, වැරදියේව වැරදි කියයි. එතකොට ඔබතුමන්ලට සිද්ධ වෙනවා මේක ඒ අනුව අවසාන මොහොතේ හරි වෙනස් කරන්න. එතකොට මගේ ඡන්දය ඔබට දෙන්නේ ඒ වෙනස්කම අනුව. හදිස්සිය වෙනස් කළේ නැති වුණා නම් මට ඔබතුමාට ඡන්ද දෙන්න බෑ. සරල කතාවක්. මොකද මට එකට එකක වෙන්න බෑ. අධික ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විනිශ්චයකාරවරු එක පිටම අයින් කරලා මණ්ඩලයකට බාර දෙන එක සහ අරාජික අධිකරණය අරාජික වීමක් මට එකග වෙන්න බෑ. ඉතින් මේ ක්‍රමේ නෙමෙයිද හරි? මේක නෙමෙයිද මේ යෝජනා කරන්නේ? මේක නෙමෙයිද ජනසම්මත ක්‍රමය? මේක නෙමෙයිද සාර්ථක ක්‍රමය? මොකද මගේ ඡන්දෙ මන් දෙන්නේ මේක දිහා බලලා ඔබතුමාට දෙනවද නැද්ද කියලා මන් තීරණය කරනවා. ඒ වෙනස නොකළොත් මම බොහෝ දුරට දෙන්නේ නැහැ ඔබතුමාට. හැබැයි කොතරම් හොඳ ඒවා තිබුණත්. ඉතින් අන්න ඒ වගේ අදහස් වමාරුවක් නොවේයිද මේ සිද්ධ වෙන්නේ? පාර්ලිමේන්තුව එහෙම වෙනවද මේ වගේ දෙයක්? අඩු ගානේ මේක අපි සාකච්ඡා කරනවා. මේක කරන්න බෑ කිය කිය ඉන්න අය මේක අන්තර්ගතය ගැන කිසිම විවේචනයක් කරන්නේ නැහැ. මට හරි කනගාටුයි. හැමෝම කියන්නේ මේක තුනින් දෙකෙන් පුළුවන්ද, අර විදියට පුළුවන්ද, මේ විදියට පුළුවන්ද කියනවා මිසක් මේක අන්තර්ගතය ගැන කවුරුත් මට කතා කරනවා දැකලා නැහැ. ඒ ගැන මම කනගාටු වෙනවා පුරවැසියෙක් හැටියට. ඊළඟට මේ ක්‍රම වේදය ගැන අපි කතා කරමු. මේ ආණ්ඩුව ආවට පස්සේ ව්‍යවස්ථාදායක ව්‍යවස්ථාවක් හදන්න හැදුවා. හදන්න හදනකොට කමිටුපත් කරා. ඒ කමිටුවේ සියලුම විශේෂඥයෝ හැටියට නීතිඥවරු පත් කරේ. මම අභියෝග කරලා කියනවා සියලුම බෙදුම්වාදී. හැම විශේෂඥයෙක්ම බෙදුම්වාදී. ඒකද හරි ක්‍රමය? මනෝහර සිල්ව මහත්මයා, අපි ජාතිකවාදී. අපිව නියෝජනය වුණේ නැහැ ඒ කිසිම කමිටුවක. ඒ නිසා මොකද්ද වුණේ අවසානයේ? බෙදුම්වාදී ව්‍යස්තාවක් තමයි ගේන්න ගියේ. ඒක හරිනම් තිබුණේ බෙදුම්වාදීන්, ජාතිකවාදීන්, වාමාංශික එක එක අදහස් තියෙන මණ්ඩලයක් විසින් තමයි කරන්න තිබුණේ. එම නිසා ඒ ක්‍රමය සාර්ථක වුණේ නැහැ. ඒ ක්‍රමයේද මේ අපිට කරන්න කියන්නේ? ඒක සාර්ථකද? නැහැ. ඊළඟට මම ඔබට කියන්නම්. මමයි මනෝහර සිල්ව මහත්මයයි බූටානයේ අග්‍රමිනිශකාරතුමාත් එක්ක සෝනම් ලියොන්පෝ සෝනම් ටොප්ගයි කියන අග්‍රමිනිශකාරතුමාට ඕනේ වුණා බෞද්ධ දර්ශනය හොයාගන්න, නීති හදන්න තියෙන බෞද්ධ දර්ශනය. නිසා එතුමාගේ නායකත්වය යටතේ අපි දෙදෙනා ලංකාවේ සම්මන්ත්‍රණයක් කරා බෞද්ධ නීති දර්ශනය හොයන්න 28 දෙනෙක්ගේ ලිපි ලේඛන ඉදිරිපත් කරමින්. ඉතින් එතුමා තමයි අපි කරුණු දක්වද්දී ව්‍යස්ථාවක් හදන ඇටියට පුරාදර්ශ ඇටියට මම දකින්නේ නම් බූටාන් ක්‍රමය. ඇයි? බූටානේ හිටිය රජෙක්, මේ රජවරයා තීරණය කරනවා මේ සම්පූර්ණ මේක අතාරින්න තමන්ගේ බලය. එහෙම අතෑරලා තීරණය කරනවා පාර්ලිමේන්තු සහ මේ අපි දකින්න මේ ක්‍රමයකට යන්න. ඒ නිසා ඔවුන් 2001 මේ පොත තියෙන්නේ 2001 ඉඳන් 2008 වෙනකන් ජනතාවගේ අදහස් ගන්නවා. මේක පටන් ගන්න මෙහෙමයි රජ්ජුරුවන්ගේ ප්‍රකාශය මේ පොතේ. Each word has earned its sacred place with the blessing of every citizen in our nation. This is the people's constitution. අන්න එක තමයි අපි මේ කරන්න හදන්නේ. ජන සම්මතවාදී ව්‍යස්ථාවක්. බූටානේ හැදුවා වගේ. අවුරුදු 7ක් හැදුවා වගේ මේ කෙටි කාලින විය හැකි. මේක ඉදිරිපත් කරලා ජනතාව අතර මේ සාකච්ඡාවක් කරලා මේ ව්‍යස්ථාවක් වගේ එකක් හදන්න තමයි හදන්නේ. දැන් මම ඔබට කියන්නම්. මම ජයම්පති වික්‍රමරත්න මහත්මයාට අභියෝග කරනවා. මම කිව්වා කරුණාකරලා මේ අග්‍රමිනිශකාරතුමාව ගෙන්න ගන්න එතුමා ලංකාවට ආදරේ.
අරන් උපදෙස් ගණ්ඩ මේ වගේ ව්‍යස්ථාවක් හදන හැටි. ඒගොල්ල ඒකට එකග වෙන්නේ. මොකද භූතානය ඒ කිය රටක්. බෙදුම්වාදී රටක් නෙවෙයි. එනිසා එකග වෙන්න. ඊළඟට මං එලි කරන්න. මට ගරු අගමැත්තුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා මගුල් ගෙදර කම්බේනවා. මන් දන්නවා එතුමා මේ දළ ජාතික සතුට අපි දන්නවා බූටානයේ තියෙන වටිනාම එක තමයි දළ ජාතික සතුට කියන එක ග්‍රොස් නැෂනල් හැපිනස්. ඒ අනුව තමයි මේ ව්‍යස්ථාව සම්පූර්ණයෙන් හදලා තියෙන්නේ. ඒක ලෝකේ තියෙන සුවිශේෂ රටක්. ඉතින් මම එතුමා ළඟට ගිහිල්ලා කිව්වා මාගාව මේ පොතක් තියෙනවා මේ පොත. මම ඔබතුමාට එවන්නම් පොඩ්ඩක් ව්‍යස්ථා හදද්දි බලන්න. එවන්න කිව්වා මං ඇරියා. අනේ මං පස්සේ හොයලා බලනකොට එතුමා ඒක පල්ලෙහාට දීලා පොත කොහේ ගියාද දන්නේ නැහැ. මට ආපහු එතුම් අපේ අග්‍රමිෂකාරතුමාට කියලා තමයි මේ පොත ගෙන්න ගත්තේ. මෙන්න මේ පොතට අත් වෙච්ච ඉරණම. දැන් ඔය කට්ටියත් එක්කද අපි මේ ව්‍යස්ථා හදන්න කියන්නේ? මම මේ උදාහරණ සහිතව කියන්නේ, මා අභියෝග කරනවා. මේක අසත්‍යද සත්‍යද කියන්නේ. ඒ කට්ටියත් එක්කද තුනෙන් දෙක ගන්න කියන්නේ? නැහැ. අවසාන එකක් කියන්නේ. අපි මීට සතරුණකට කලින් බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලය සුදුසුකම් මැති මැතිවරණ අපේක්ෂකයන් තෝරාපත් කර ගැනීම සඳහා දේශපාලන පක්ෂ නායකයන් හා මහ ජනතාව වෙත ඉදිරිපත් කරන ලබන නිර්දේශාවලියක් සකස් කරා. මේක හදන්න පදනම වුණේ මෙහෙමයි. බෞද්ධ කාර්යසාධක සමිතිය අපිත් නියෝජනය කරන බෞද්ධ නීතිඥවරුන් එතෙන්දී පැහැදිලිවම අපිට අවශ්‍ය වුණා මැතිවරණ අපේක්ෂකයින්ට අවම සුදුසුකම් මොනවද? ඔවුන් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒ දිවුරුම් ප්‍රකාශය කියන්න ඕනේ. දැන් මේ යෝජනාවලිය තියෙන්නේ, මම මේ කියන එක සාරාංශ. දිවුරුම් ප්‍රකාශයත් ඉදිරිපත් කරන්න ඕනේ. ඉහළම අධ්‍යාපන සුදුසුකම මොකද්ද? සහතිකේ දාන්න ඕනේ. ඊළඟට ඔවුන් කියන්න ඕනේ මට පවතින නඩු මොනවද. අපි කියන්නේ සඳ ඉල්ලන්න බෑ කියලා, පවතින නඩු හෙළි කරන්න වෙනවා. මත්පැන් බලපත්‍ර අර ඒ වගේ බලපත්‍ර නැහැ කියලා කියන්න වෙනවා. ඒ වගේම ඥාතීන් හෝ තමන් කිසිසේත්ම ව්‍යාපාර නැහැ කියලා කියන්න ඕනේ. ඒ වගේ ඇතුළත් නිර්දේශාවලියක් අපි හැදුවා. මූලික කෙටුම්බත කරේ මං නිර්ආමිස සතුරෙන් කියනවා, බොහොම අහිංසක සතුරකින් මං තමයි මුල් කෙටුම්බත හැදුවේ. මේක හදලා සෑහෙන සාකච්ඡාවලින් පස්සේ මහානායක හමුදුරුව හතර දෙනත් අගරදගුරුතුමත් ලංකා කතෝ ක්‍රිස්තියානි සභාවේ දියෝකිසියත් ශ්‍රී ලංකා සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සභාපතිතුමත් ජමයතුල් ඌරම සභාවේ, කියන්නේ සියලුම ආගමික නායකයන් අත්සන් කරලා අපි මේ ලංකාවේ ඉන්න සියලුම නායකයෝ ගෙනල්ලා බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේ දුන්නා. ජනාධිපතිතුමාව, අගමැතිතුමාව, විපක්ෂ නායකතුමාව, සියලුම පක්ෂ නායකයෝ ආවා. අද වෙනකන් සරල මූලික ගෙනුම්පතක් කරන්න දෙන්නේ මේකට. මේකට විරුද්ධ වෙන කවුරු හරි ඉන්නවද? මැතිවරණ අපේක්ෂකයෝගේ සුදුසුකම් ගැන නැහැ. අද වෙනකන් අපිට හැකියලා නැහැ. මෙච්චර සියලුම ආගමික නායකයෝ අත්සන් කරලා දීලවත් අර මූලික සංශෝධන මැතිවරණයට ගෙන්න. එහෙව් රටකද තුනෙන් දෙකක් ගන්න කි පුළුවන් වෙන්නේ? මේක සරලව සාරාංශගත කළොත් යෝජිත ජන ව්‍යස්ථාවක් ඉදිරිපත් කරනවා. ඒක ජනමත විචාරණයකට ලක් කරනවා. අර මම විවේචනය කරා වගේ විවේචනයට ලක් වෙනවා. ඒ ක්‍රියාදාමයේ අවසානයේදී ජනතාව තීන්දුව කරනවා 51%ක් මේකට කැමතිද නැද්ද? ඒක නෙමෙයිද වඩාත්ම සුදුසු, වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය? මොකද බුදුහාමුදුරුවෝ අවසරයි හාමුදුරනේ නීති හදන්නේ සමාජය අනුව. වස් කාලේදී ස්වාමින් වහන්සේලා එළියට වඩිනකොට ස්ක්‍රීන් පෑගෙනකොට ජනතා උද්ඝෝෂණයක් එනකොට නීතියක් පනවන වස්. කාන්තාවක් කලවෙන් මස් කැල්ල මස් අරගෙන මස් හදලා දුන්නාම ජනතා උද්ඝෝෂණයක් එනවා. ඒ අනුව ඒක තහනම් කරනවා. ඒ වගේ තමයි ජනතාවගේ ප්‍රශ්න මතුවෙනකොට ඒ අනුව අනුගත වෙමින් තමයි බුදුහාමුදුරුවෝ නීති පැනෙව්වේ. ඒකට අපි දකින්නේ නීති ශේෂ්ඨය තුළ සෝෂල් ඉවලූෂනරි තියරි, සමාජ ප්‍රගමනය අනුව සමාජ අවශ්‍යතා අනුව නීති හදනවා. ඒක නෙමෙයිද අපි මේ කරන්න යන්නේ. තවත් සංකල්පයක් තියෙනවා, ඩොක්ට්‍රින් ඔෆ් නෙසෙසිටි, අවශ්‍යතාවය පිළිබඳව සංකල්පය. මේ අපි ඉදිරිපත් කරන යෝජිත නව ව්‍යස්ථාවක් ජනතාවගේ අවශ්‍යතාවයද? ඒක තීරණය කරන්නේ කවුද අවසානයේදී? ජනතාවයි. කොඩිතුවක්ක මහත්මයාත් මමවත් ඔබවත් නෙමෙයි, ජනතාව තීරණය කරයි 51%කින් මේ යෝජිත ජන ව්‍යස්ථාව සම්මත වෙනවාද නැද්ද කියලා.
ඒ නිසා මේක නෙමෙයිද ලංකාවට සුදුසුම ලංකාවටම අවශ්‍ය ලංකාවට අවශ්‍යම ක්‍රමවේදය නෙමෙයිද ජනසම්මත ක්‍රමය. එම නැත්නම් ඔටොක්‍රනස් කොන්ස්ටියුෂන්, එම නැත්නම් ස්වයං ජාත ව්‍යවස්ථාව. මා නීතිඥයෙක් ලෙස මා ගෞරවයෙන් ඔබ වෙත දක්වන්නේ මේක තමයි අපට දැනට තියෙන එකම විකල්පය, එකම ක්‍රමය සහ සුදුසුම ක්‍රමය. එහෙම නැතුව කවදා හරි 3-2 හදාගෙන ජනමත විචාරණයක් හදාගෙන මේ කට්ටියත් එක්ක නම් මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ ලංකාවට සුදුසු ව්‍යවස්ථාවක්. ඕනෑම ප්‍රශ්නයක් අපි ප්‍රශ්න කරන අවස්ථාවේදී කතා කරමු. මේ තමයි මගේ කරුණු දැක්වීම. ඒ නිසා නැවතත් මම අවධාරණය කරනවා මෙවැනි පනතක් කරගන්න බැරි වෙච්ච මැතිවරණ සියලු දෙනාම එකග වෙච්ච සියලු දාම ආගමික නායකයෝ එකග වෙච්ච පනතක් හදාගන්න බැරි රටක ඒ පාර්ලිමේන්තුවෙන්ද අපි හදන්න යන්නේ මේ සරලදේ 3-2 පාර්ලිමේන්තු. මම කියන්නේ අපිට කිසිසේත් බෑ කියලා. එයාට උවමනාවකුත් නැහැ. ඒකයි අර පුවත්පතේ තියෙන්නේ ඇමතිවරු ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැත්නම්. ඒ වගේම පාර්ලිමේන්තුවට යන්නේත් නැත්නම් පාර්ලිමේන්තුව මන්ත්‍රීලා නැති නිසා ඒ අයගේ වැඩ කටයුතු කල්යන පාර්ලිමේන්තුවකින් කිසිසේත් 3-2 අපිට ගන්න නම් බෑ. ඒක තමයි මං හිතන විදිය. ඔබ හිතන්නෙත් මන් දන්නවා එහෙම තමයි කියලා. ස්තුතියි. ඊයේ රාත්‍රියේ සිරස සටන වැඩසටහන පැවැත්වෙනවා නාගනන්ද මහත්මයා සමග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහත්මත් මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා. ඒ වැඩසටහනේදී මෙන්න මෙහෙම අදහසක් එක තැනකදී කියවෙනවා. ප්‍රධාන පක්ෂ දෙකෙන් පිට ජනාධිපතිවරයෙක් එන්නේ නැහැ. ඔහු හේතු දක්වනවා. මොකද්ද ඔහු කියන්නේ? ඒ තරම් පොහොසත් ජනතාවක් අපේ රටේ නැහැ. මෙන්න මේ පොහොසත් ජනතාව හදන්න නම් ඒ සඳහා වන නිශ්චිත ක්‍රමවේදයක් මේ රටට තියෙන්න අවශ්‍යයි. ව්‍යවස්ථා විප්ලවයක් තුළින් රටේ ආයුධ අතහැරපු ජනතා ඡන්දය විශ්වාස කරපු ක්‍රමවේදයක් ගෙනීමට වෙරදරන ජනතා අයිතිවාසිකම් පිළිබඳ නීතිඥ නාගානන්ද කොඩිතෝක්කු මහතාට මේ අවස්ථාවේදී ගෞරවෙන් ආරාධනා කරනවා තමන්ගේ අදහස් දැක්වීමේ වාර්ය ලබා ගැනීම සඳහා. ගෞරවතර මහා සංඝරත්නයන් අවසරයි. මෙම අද මේ සාකච්ඡා විශේෂයෙන් පැවැත්වෙන්නේ මේ ජනසම්මත ව්‍යවස්ථා සම්බන්ධව නොයෙකුත් ආකාරයෙන් ප්‍රශ්න නගන මේ විවාදයට නොයෙකුත් ආකාරයෙන් යොමු කරන මෙන්න මේ ඉස්සරහම පෙළී තියෙන පුටු 6ක් අන්නේයට විශේෂයෙන් ආරාධනා කළා. දැන් ඔබට පේනවා එතන නංගන් ඔක්කොම ගහලා තියෙනවා. මේ කිසි කෙනෙක් ඇවිල්ලා නැහැ. මේ අය තමයි කියන්නේ මේක කරන්න බෑ. මේක නීති විරෝධී. ඒකින්ද මේක අපි මේක සභාවට යොමු කළා, ජනතාවට යොමු කළා, මේක සංවාදයට ලක් කළ යුතුයි. දැන් මේ අපේ ජනාධිපති නීතිඥ ප්‍රසන්තරාජ අල්ලිස් මහත්මයා වගේම චූලානන්ද පෙරේරා මහත්මයා කතා කරපු දේවල් නැවත පුන පුනා කියන්න අදහස් කරන්නේ නැහැ. පැහැදිලිවම කතා කළ චූලානන්ද මහත්මයා, ඇයි චූලා අධිකාරී මහත්මයා, චූලා අධිකාරී මහත්මයා පැහැදිලිවම කිව්වා ඇයි මේක මොන වගේ අවශ්‍යතාවය කුමක්ද, ජනසම්මත ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙන්නට තිබිය යුතු මූලික ලක්ෂණ මොකද, එය නීතිය බවට පත් කිරීම සඳහා තිබිය යුතු මූලිකම අංග මොනවාද. ඒ වගේම ප්‍රසන්ත ලාල්දී අල්ලිස් මහත්මයා පැහැදිලිව කිව්වා ඔබට ඇයි මේක මේ විදිහට කරන්න වෙලා තියෙන්නේ කියලා. ඔබ ඊයේ අර සටන වැඩසටහන බැලුවා නම් ඔබ දකිනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හිටියා. එතන 4 දෙනෙක් හිටියා. ඔවුන් 4 දෙනාම මොනවද කිව්වේ? මේ වෙලේ මේක කරන්න බෑ. ඒ වගේම ඊට සති 2කට කලින් අර ෆේත් ද නේෂන් ප්‍රෝග්‍රෑම් එකේදී රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් සහ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කිව්වා අපි මේ රට අසමත් කළා කියලා. නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හා මන්ත්‍රීවරයෙක්. මේක 71-30 වෙච්ච දෙයක්. මම ඉඳන් මෙතන ඍජුවම මේ රටට සිදු වෙච්ච දේ ගැන කතා කරන්න පෙර ඔය අහන ප්‍රධාන ප්‍රශ්න දෙක ගැන අපි ප්‍රශ්න කරමු, කතා කරමු. මේක තමයි ඔය 1946 සර් අයිවර් ජෙනින්ස් ඇමරයිට් අයිවර් ජෙනින්ස් කියන
සුදු ජාතිකය ලංකාවට හඳුන්වා දීපු ආනුකූලයක් තමයි. මේකේ ප්‍රමාණය මෙච්චරයි. ඊට පස්සේ දැන් ඔය දැන් අපිට කියනවා මේගොල්ලෝ ඔය කියන කට්ටියගෙන මෙච්චර ලොකු ව්‍යාපාරයක් මෙච්චර පොඩි එකකින් කරන්නේ කොහොමද කියලා. මේක ආනුකූල ව්‍යාපාරව නෙවෙයි. මේක ව්‍යාපාරව ඉත සැකෙමින් දක්වලා තියෙන්නේ. ස්ට්‍රක්චර් එක අර ගොඩනැගිල්ලක් හදනකොට හදන සැකිල්ල තමයි මේ තියෙන්නේ. හැබැයි මේකේ වුමනා ටික ඔක්කොම මේකේ තියෙනවා. ඒ කියන්නේ මේ ජනතාවගේ පරම අධිකාරී බලය ඒක මොන රාමුවක් තුල කෙසේ ස්ථාපිත කළ යුතුද කියන එක ඒ ටික සියල්ලම ඔය ආයතන තුන දැන් කතා කළා ව්‍යවස්ථාදායකේ විධායක අධිකරණේ ඒක ඉතාමත් පැහැදිලිව දක්වනවා කොහොමද අපි මේ බොරුවට කතා කරන මුදුන් මල්කඩ පරමාධිකාරී ජනතාව ඒ බොරුවට කියන දේ වචනේට සැබවින්ම වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අගයක් දෙන වැඩපිළිවෙලක් තමයි මේ ඉදිරිපත් කළේ. අපි කතා කරමු ඇයි මේ බෑ කියන්නේ. සමහර මන් දැක්ක ඊයේද පෙරේදාද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා පාර්ලිමේන්තුවේ පරමාධිකාරී බලය ගැන කතා කරනවා. ලංකාවේ එහෙම දෙයක් නැහැ. ඒක සම්පූර්ණ මුසාවා. පාර්ලිමේන්තුවට එහෙම පරමාධිකාරී බලයක් නැහැ. පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කරන්නේ ඔබේ පරමාධිකාරී බලයේ ඒක අංගයක් වන නීති සම්මත කිරීමේ බලය පමණයි. මේ රටේ නීති සම්මත කිරීමේ බලය තියෙන්නේ ආයතන දෙකකට. අපි එතනින් පටන් ගමු. ආයතන දෙකකට ලංකාවේ නීති සම්මත කරන්න පුළුවන්. එකක් පරම අධිකාරී ජනතාව විසින්ම තියෙන ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුව යම් අවස්ථාවකදී නීතියක් සම්මත කිරීම ප්‍රතික්ෂේප කළොත් තියෙන ව්‍යවස්ථාව ප්‍රකාර 78 ඉඳලා 2015 වෙනකන් තිබිච්ච විධිවිධානය තමයි කෙලින්ම ජනතාව හමුවට දාලා ජනතාවගෙන් ඒක සම්මත කළා ව්‍යවස්ථාවේ කෙලින්ම ජනාධිපතිවරයාට මේක අත්සන් කළ හේතන් නීතියක් හැටියට සම්මත කරන්න පුළුවන්. ඒක තමයි ප්‍රසන්ත ලාල්දාලිස් මත පැහැදිලිවම කිව්වේ මෙතන ගේන්නේ කෙලින්ම මහජනතාව තමයි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වන්නේ. කෙලින්ම මහජනතාව තමයි මේක තීරණය කරන්නේ. ව්‍යවස්ථාවේ 79 වන වගන්තියෙන් කියන්නේ එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුවක් නැහැ. කතානායකවරයා අත්සන් කරන්නේ ඒක අත්සන් කරන්නේ කෙලින්ම ජනාධිපතිවරයා. පාර්ලිමේන්තුව අත්සන් කරන නීති තමයි කෙලින්ම කතානායකවරයා අත්සන් කරන්නේ ඒක තමයි 80 වන වගන්තියෙන් තියෙන්නේ. ඉතින් පැහැදිලිව මේක තේරුම් ගන්න. මේ රටේ ඔය කවුරු කෙසේ කිව්වත් ඇයි මේ කෙනෙක්වත් එන්නේ නැත්තේ? එන්න බෑ. ඇවිල්ලා කටක් අරින්න බෑ මෙතන. උන් දන්නවා මේක අභියෝග කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ වැඩේ කරන්න අනිවාර්යෙන්ම ඉදිරිපත් වෙන පුද්ගලයා මේ ඔක්කොම කඩලා විසුණු විසුණු කරලා දාන්නත් මහජනතාවගේ බලය නැවත උන්ට දෙන්නත් මේ රට හරි මාර්ගයකට ඉදිරිපත් යොමු කිරීම සඳහා පැහැදිලිවම කැපවෙච්ච කෙනෙක් විය යුතුමයි. ඒක පැහැදිලි කළා අපේ ප්‍රසන්ද ලාල් මහත්මයා. මේක කවදාකවත් පවතින පාර්ලිමේන්තුවෙන් ඔබට අපේක්ෂා කරන්න පුළුවන් දෙයක් නොවේ. මේ දේ ඒක තමයි කිව්වේ අර කියනකොට කිව්වේ උත්තරීතර ආයතනය වෙන මුදුන් මල්කඩ වන මහජනතාවගේ බලය තමයි මෙන්න මේ පරමාධිකාරී බලය. අපි කතා කරනවා මේකට විශ්වාසවන්ත මහජන විශ්වාසය පිළිබඳ සිද්ධාන්තයේ මත තමයි මේ ආයතන තුනට දුන්නේ. පාර්ලිමේන්තුවට 4-1 අයන්න, විධායකට දුන්නා ජනාධිපති හා කැබිනට් මණ්ඩලයේ 4 අයන්න, 4 ඈන්න ජනතාවගේ අධිකරණ බලය. ඒක දුන්න අධිකරණයට පරම විශ්වාසය මත ක්‍රියාත්මක කරන්න. හැබැයි මේ ආයතන තුනම මේ රටේ මුළු රටම පාවා දුන්නා අවුරුදු 41-78න් පස්සේ තමයි මේ රට වේගෙන් ගරා වැටුනේ. ප්‍රධානම හේතුව මම දකින මේ අවුරුදු 10ක් තිස්සේ අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය ඔබේ අයිතිය ක්‍රියාත්මක කරන දැකපු දේ තමයි මේකේ තියෙනවා 4 ඈන්නේ. ජනතාවගේ අධිකරණ බලය ඍජුවම අධිකරණයට බලය අධිකරණයට තිබිය යුතු බලය පාර්ලිමේන්තුවට ගැට ගහලා තියෙනවා. පාර්ලිමේන්තුවට මේක ගේන්න ගෙනාවම 2015 අප්‍රේල් මාසේ 27-28 වෙනිදා ගෙනාවම නැවත ව්‍යවස්ථාපිත මණ්ඩලයක් ඇති කළා. සම්පූර්ණ අධිකරණය පාර්ලිමේන්තුවෙන් නිදහස් කරන්න ආපුවාම උත්සාහ කරපුවාම පාර්ලිමේන්තුවේ හිටපු ඔය වමේ මන්ත්‍රීවරු නැතුළු සියලු දෙනාම කිව්වා නෑ අපිට එපා එහෙම අධිකරණයක්. අපිට ඕනේ පාර්ලිමේන්තුවේ ග්‍රහණයේ තියෙන අධිකරණයක්. විනිශ්චයකාරවරුන් පත් කරන ව්‍යවස්ථාපිත සභාවේ 10 දෙනාම පාර්ලිමේන්තුවෙන් ඕනේ කියලා.
එහෙමනම් මොකද්ද මේ කෝ බලතල බෙදී මේ සිද්ධාන්තය? අපිට ඔන්නෝ ටික තමයි අපේ රටේ මහජනතාවගේ අපිට ඇතුල් කරන්න ඕනේ, උට දැනුවත් කරන්න ඕනේ. ඔබ දකින්න ඇතියේ අර සටන වැඩසටහනේදී හිටියා කණ්ඩායම් තුනක්. එක්සත් ජාතික පක්ෂයේ හිටියා, ඒ වගේම නාගානන්ද නියෝජනය කරපු අපේ විනිවිද සංවිධානයේ හිටියා, ඒ වගේම හිටියා තවත් හිටියා මොකද්ද පෙරටුගාමි පක්ෂයෙන්. ඔබට දකින්න පුළුවන් වෙන්නේ නැති එක ඉවර වුණාම වැඩසටහන මහජනතාවගේ හැඟීම් දැනවෙන විදිහට කතා කරපුවාම කවුද නාගානන්දත් එක්ක ඇවිල්ලා හිටගත්තේ, වටේ හිටියේ කවුද, ෆොටෝස් ගන්න ෆොටෝ වලට පෙන් හිටියේ කවුද, ඉමේජ් ගන්න, ඔක්කොම එක්සත් ජාතික පක්ෂය අය. එක්සත් ජාතික පක්ෂය අය තේරුම් ගත්තයි අවස්ථාවේදී ඇත්තටම අපිට වැරදිලා කියන එක. ඔවුන් පිළිගත්ත, ඔවුන්ගේ හදවතට කතා කරපුවාම කිව්වේ කරුණා කළා මාතෘභූමිය ගැන හිතන්න, කරුණා කළා ඔබේ දූදරුව ගැන හිතන්න, මේ රටට වෙච්ච මහා විනාශය ගැන හිතන්න, ඔය කොළ පාට නිල් පාට රතු පාට කන්නඩි ගලවල විසි කරන්න, අපි රට හරිතැනකට ගේමු, ජනතාවගේ බලය දේමු. මේ දේ අභියෝග කරන්න කිසි කෙනෙකුට බෑ. රටේ පරම අධිකාරිය වන මහජනතාවගේ මේ බලය ඒක ව්‍යවස්ථාවේ සංඥාපනයෙන් පැහැදිලිවම කියන පටන් ගන්නම තැනම පරම අධිකාරී මේ ජනරජයේ පරම අධිකාරී වන අපි මෙම ව්‍යවස්ථාව මෙසේ සම්මත කරමු. මොනවද මේකේ අරමුණු? මෙන්න මේ ටික බලන්න. අධිකරණයේ ස්වාධීනත්වය 100% ආරක්ෂා කරනවා, ජනතා පරමාධිපත්‍ය 100% ආරක්ෂා කරනවා, ඊළඟට නීති ඉදිරි දින සමාන රැකවරණය 100% ආරක්ෂා කරනවා. ඇයි මේක කරන්නේ? ඇයි නාගානන්දට බැරි තවත් අපේක්ෂකෙක් වගේ සාමාන්‍ය විදිහට ඇවිල්ලා ඡන්දෙට ඉදිරිපත් වෙන්න? ඇයි ඔහු මෙහෙම දෙයක් අරගෙන එන්නේ? හුදෙක් තවත් අපේක්ෂකෙක් වගේ එන්න පුළුවන්, අනිත් ඔක්කොම අපේක්ෂකයෝ එන්නේ මේ තියෙන ව්‍යවස්ථාව ප්‍රකාර තමයි. අද අර පල්ලෙවත් මහත්මයාගේ අද හඳුන්වා දී මේ වැඩපිළිවෙලට මට ඔහුත් ආරාධනා කළා, මමත් ගියා ඒකට. මේ ඔක්කොම එන්නේ මේ පවතින ක්‍රමවේදය තුල තමයි මේ ඡන්දයට ඉදිරිපත් වන්නේ. නමුත් නාගානන්දට ඡන්ද අපේක්ෂකෙක් හැටි නෙමෙයි ඔහු වෙන්නේ. මොකටද ඔහු වෙන්නේ? මෙන්න මේ වැඩපිළිවෙලක් ඉදිරි කරනවා අවුරුදු 70කට පස්සේ. ඔබට මේ ඔබේ මාතෘභූමිය ගලවා ගන්න ඕන නම් මේ මහා කාලකන්නිකමින් ඔබේ මාතෘභූමිය නැවත දිනවන්න අවශ්‍ය නම් මේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අයින් කළ හිටන් රට නිසි තැනකට තියන්න ඕන නම් මෙන්න මේක පිළි අරගෙන මේ ව්‍යවස්ථාවට ඔබ එකඟයි කියලා ඔබේ මනාපය මේට පක්ෂව පාවිච්චි කරන්න, ඒ සමගම ඉදිරිපත් වන මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන නාගානන්ද එය ඔබ විධිමත්ව සම්මත කළා කියලා හිටන් සහතික කරපු ක්ෂණයකින් ඒක තමයි ඔහුගේ පළවන රාජකාරිය වන්නේ. ඒ ක්ෂණයකින් ඒක රටේ උත්තරීතර නීතිය බවට පත්වනවා. ඒ වගේම තමයි මම මේ ප්‍රසන්තලාල් මහත්මයාට කිව්වා මේ අවස්ථාවේදී පැහැදිලි කළා. ජේ.ආර්. ජයවර්ධන අර ප්‍රශ්නයක් නැගුවා කොහොමද මේ විනිශ්චයකාරවරුන්ගේ සම්බන්ධව. මේ වැඩේම තමයි ජේ.ආර්. ජයවර්ධන සම්මත කරපු 1977 ව්‍යවස්ථාවේ 163 වන වගන්තියෙන් කළෙත් වහාම ක්ෂණිකව අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු සියලු දෙනාගේම දූර පරිචින කළා. ඒ කියන්නේ දූර අහෝසි කළා. හැබැයි ඒක අසිකන්නේ වෙහෙවෙ නැහැ. පහුවදාම නැවත විනිශ්චයකාරවරු මේ ආයතන දෙකට පත් කළා. ඒකම තමයි මේකෙත් කරන්නේ. අද මැතිවරණය තිබ්බා ඔක්කොම පාර්ලිමේන්තුවේ 225ම ඔවුන්ගේ දූර අහෝසි වෙනවා, විනිශ්චයකාරවරුන්ගේ දූර අහෝසි වෙනවා. මම මේ මහත්මයාට කිව්වේ ඒකයි, පැහැදිලි කළා නැහැ එහෙම දෙයක් වෙන්නේ නැහැ. පහුවදාම අධිකරණය නැවත ස්ථාපිත වෙනවා. ඒ වගේම මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ. ආයේ අපිට ඔළු 225ක් අවශ්‍ය නැහැ. සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාව කිව්වේ මොකද්ද? මේ රටට මේක දරන්න බෑ. ඔය කා පර්මිට්, ලිකර් පර්මිට්, පෙට්‍රල් සෙන්ටර්, ඩිසෙන්ට්‍රලයිස්ඩ් බජට්, පෙන්ෂන්, මේ රට කෝටි ගණන් කන වැඩි මේක කරන්න බෑ. ඒකයි 60කට සීමා කළේ. ඒකයි මේ දේ ගැන හිතන්න ඕනේ මාතෘභූමිය ගැන හිතන කෙනෙක්, සියලු දුවේම අතාරින්න කැමති කෙනෙක්. ඒක තමයි කිව්වේ එක ඡන්දයෙන් එක රැයෙන් පාර්ලිමේන්තුවේ ඉවරයි, අවසානයි. අධිකරණය නැවත ස්ථාපිත කරන්න වෙන මොකක්වත් නිසා නොවේ. ගෞරවාන්විත
ධූරයේ ගෞරවය රකින විනිශ්චකාරු නැවතෙයි. ඒ වගේම දැන් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකාරියම විමසනවා, දූෂණ කොමිසමෙන් විමසලා තිනවා, කවුද කිසිදු අල්ලස් දූෂණ වංචා කිසිවක් නැති විනිශ්චකාරවරු කියලා. එහෙනම් ඒවට සම්බන්ධ නැති විනිශ්චකාරු නැවතෙයි. මේ ගැන රටේ මහජනතාවට කිසිම සැකයක් බියක් තියාගන්න අවශ්‍ය නැහැ. ගෞරවාන්විතව තමන්ගේ ධූරයේ හිටපු අය ඔබට මතක ඇති. සමහරු හිතනවා දැන් ඊයේ පෙරදවෙච්ච සිද්ධියක් ගන්න, අර දිල් රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට වෙච්ච දේ බලන්න. මේක තමයි තියෙන ප්‍රශ්නය අපිට. මේ හැම තැනම නීතියේ ආධිපත්‍ය බිඳ වැටිච්ච එකේ ප්‍රතිඵල තමයි මේ. මේක තමයි අපි කෙසේ හෝ මේ රට ජයග්‍රහණය කරන්න ඕන නම්, රට නැවත දිනා ගන්න අවශ්‍ය නම් වෙන දේවල් ඔක්කොම පැත්තකට දාලා අපේ මාතෘභූමිය හරි තැනකට ගෙනියන්න ඕන නම් අපි මේක කරමු. ඔබට මතක ඇති මේ කියන කට්ටිය මෙතන කවුරුත් නැහැ. මොවුන් හඬ නගා කිව්වේ මොකද්ද? මහජනතාවට අයිතියක් තියෙන්න ඕනේ, මහජනතාව මේවා දැනගන්න ඕනේ. 78 ව්‍යවස්ථාව කියනකොට ඔබට කියලාද ගෙනාව? 78 ව්‍යවස්ථාව කියනකොට ජයර් ජයවර්ධන කිව්වේ මොනවද ඔහුගේ අරමුණු උනේ? බලන්න ඔක ඉන්ටර්නෙට් එකට ගිහලා බලන්න 35 වන වගන්තිය. මට විරුද්ධව කිසිදු නඩුවක් දාන්න බෑ, මට විරුද්ධව අපරාධ සිවිල් කිසිදු නඩුවක් උඹලට දාන්න බෑ කියලා ප්‍රතිහාර කරගත්තා. ඒ වගේම පක්ෂයේ ආරක්ෂාව මිසක් රටේ මහජනතාවගේ අයිතිය ඔහු බැලුවේ නෑ. මේක තමයි අපිට කරපු දේ. නමුත් මෙතන මොනවද කරන්නේ? ඒක පැහැදිලි කළා මේක ඔබට. මේක ඇවිල්ලා මේ නාගානන්දගේ ව්‍යවස්ථාවක් නොවේ. මේ මහත්මයත් මේකට දායක වෙලා තියෙනවා. ඒ වගේම තව 10 දෙනෙක් පමණ මේකට දායක දෙලා තියෙනවා, ශ්‍රී ලංකාවේ හා රටින් පිටත ඉන්න අය මේ සම්පාදක මේ සම්පාදනයේට. ඒකින්ද මේකට මේ දක්වාම ඔබට නිදහසේ අදහස් යොමු කරන්න පුළුවන්. ඒක තමයි දැන් ගිය සතියේ මේ සම්බන්ධයෙන් අදහස් යොමු කළා. කවුද අපේ විලේගොඩ අරියදේව ස්වාමීන් වහන්සේ කිව්වා, මාත්‍යෝ මේකේ සද්ධර්මය ගැන කතා කරනවා, දසරාජ ධර්මය ගැන කතා කරන එකින්ද මරණ දඬුවමේ වෙනුවට ජීවිතාන්තය දක්වා හිරදඬුවම සහ තමන්ගේ දේපල තහනම් කරන්න කියලා පිළිගත්තා. පැහැදිලිවම ඒක අපි ඒ අනුව ඒක ඉවත් කළා. සම්පූර්ණ සමුංගයේ සම්පූර්ණ සියලුම දේපල රාජසන්ත කිරීම හා ඒ ඊට අමතරව ජීවිතාන්තය දක්වා මරණ දඬුවමේ පැමිණුවේ වෙන මොකටවත් නෑ, හිරදඬුවම් පැමිණුවේ වෙන කිසිදු එකට නෙවෙයි. අපිට මේ විදිහට යන්න බෑ. මේ පණිවිඩේ මොවුන්ගේ ඔළුවට යන්න ඕන. මේ පණිවිඩේ මේක මොන ක්‍රමයට උත්සාහ කළත් මේ 225 එකම කරන්න බෑ. 225 කවදාවත් මේක කරන්නේ නෑ. මොවුන්ට ඌමනා දේ එකට දොස් කියලා වැඩකුත් නෑ, පුද්ගලීන්ට දොස් කියලා වැඩක් නෑ. ඒ හදපු ව්‍යවස්ථාවෙන්ම ඌන්ට දුන්න ආවරණයක් ඔබ දකින්න ඇති. එදා ඉඳලා මේ වෙනකන් කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට, අමාත්‍යවරයෙකුට, අග්‍රාමාත්‍යවරයෙකුට, කතානායකවරයෙකුට හෝ ජනාධිපතිවරයෙකුට විරුද්ධ මේ රටේ නීති ක්‍රියාත්මක වුණේ නැහැ. ඒක හොඳටම දකිනවා. ඔබ දකිනවා මේ කාපුව මිට් කේස් එකේදී විනිශ්චකාරවරු අසරණ වුණා. මම කවුන්ටෝ දොස් කියන්නේ නැහැ. ඔවුන් අසරණ කරපු නිසා තමයි අග්‍ර විනිශ්චකාරවරයා හා විනිශ්චකාරවරු 5 දෙනෙක්ගේ නඩුවෙන් ඉවත් වුණේ. ඇයි? අධිකරණය අසරණ කරලා තියෙනවා. එහෙමනම් අපිට මොකද වෙන්න ඕනේ? අපි අධිකරණයට දෙන්න ඕනි බලය. නාගානන්ද අග්‍රාමාත්‍යවරයා වුණත් අග්‍රවංශ කාර්යාල පුළුවන් වෙන්න ඕනි වරදක් කළා නම් ඌ කෙලින්ම හිර ගෙදර යවන්න. අන්න එතන ඒක තමයි මේක කිව්වේ. මේක ඇල්ල නිකන් අයන් ග්‍රිල් එකක් මේ හදන්නේ. මේක හැදුවට පස්සේ ඔබ දකි ඔබේ මාතෘභූමියේ ගමන් මග මේ 71 තිස්සේ මෙහිම විනාශෙච්ච මාතෘභූමිය ක්ෂණිකව අනිපැතර යන ගමනක් දකි. නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කරපු හැටිම රජයේ රටේ ගමන් මග සම්පූර්ණයෙන්ම වෙනස් වේ. අවුරුදු 5ක් වගේ කෙටි කාලයක් ඇතුළත ලංකාවේ කැපිපෙනෙන වෙනසක් ඔබ දකි. ඔබ අප කතා කළා අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, කෘෂිකර්මය, ඒ වගේම මේ සියලුම ක්ෂේත්‍රවල කැපී පෙනෙන වෙනසක් දැකි. ඔබට පැහැදිලිව මේ දේත් කියන්න. ඊයේත් මං ගාමිණී විජයසිංහ මහත්මියත් එක්ක මේක කතා කළා. ඔබ හිතනවද මේ රටේ රාජ්‍යාදෑම ඔබ විශ්මයටපත් වෙයි? මේ රටේ රාජ්‍යාදෑම සැබවින්ම රැස් කළ යුතු රාජ්‍යාදෑමෙන් 30% පමණ. ඒ කියන්නේ දවසකට බිලියන 5ක් කියන්නේ මිලියන 5000ක්. මේක 30% තමයි මේ රටේ රැස් කරන්නේ. ඇයි? ඉතුරු ටික තමයි අර 70% තමයි ඒ
රේගුව අයබදු දෙපාර්තමේන්තුව ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ මේ ව්‍යාපාරිකයෝ මංකොල්ල කන්නේ. දොස් කියලා වැඩක් නෑ මේ නිලධාරීන්ට. ක්‍රමවේදේ හදලා තියෙන එකට. ඒක තමයි ඔබ දකින්නේ මේ මහපාරේ මාසෙන් දෙකෙන් අවුරුද්දෙන් හැමාරෙන් අවුරුදු 8 10 20 බිල්ඩින් හදන්න එහෙම හදන්න බෑ කාටවත්. එහෙම කරන්න නම් අනිවාර්යෙන් රාජයේ බදු මුදල් මංකොල්ල කන්න ඕන. ඒක තමයි බදු මුදල් අපි හිතමු මොකක් හරි දෙයකට ගෙවිය යුතු මදු බදු මුදලෙන් 30%ක් ගෙවලා 70%ක් වංචා කරනවා කියන්නේ කාගේ මුදල්ද? ඔබේ. මේ රටේ රාජ්‍ය ආදායම තමයි මේ මංකොල්ල කන්නේ. ඉතින් මේකේ ඔබ දකි කිසිම ද මම දැක්ක ඊ පෙරදත් කවුද කියන ලස්සන කතාව. දෙපාර්තමේන්තු ප්‍රධානීන් අමාත්‍යාංශවල ලේකම්වරු මම කියන්නේ දෙපාර්තමේන්තු විශේෂයෙන් ශ්‍රී ලංකා රේගුව අයබදු දෙපාර්තමේන්තුව ආදායම් බදු දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම අමාත්‍යාංශවල ලේකම්වරුන්ගේ පත්වීම් හා ඉවත් කිරීම සම්පූර්ණ බලය යන්නේ කෙලින්ම අපේ තියෙන ව්‍යවස්ථාදායක සභාවට. ඇයි ඔබ දැක්ක පසුගියද ශ්‍රේගු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරිගේ කණෙන් ඇදලා දැම්මා. ඒකට මොනතරම් සටනක් කළාද ආයත නැවත ගෙනාවේ. ඇයි මේ ක්‍රමවේදය ගරා වැටෙච්චින්ද? මේ ක්‍රමවේදය අපිට අපි සියලු දෙනාගම ඒකායන අභිලාෂයේ වීත්තේ වෙන කිසි දෙයක් නෙමෙයි. රට ගලවා ගන්න ඕන නම් අපි ඔක්කොම එක තැනකට එමු. පාට පක්ෂ සියල්ල ආගම් කුල ભેද සියල්ලම වෙනස් කළා එකම රටක් එකම දයක් එකම නීතියක් කියන මේ මෙන්න මේ මේ මෙන්න මේ පදනම් මත අපි මේ මාතෘභූමිය ගලවා ගමු. ඉතින් මම මෙතෙන් සිට ඔබට අවසාන මතින් කියන්නේ ඕනම ප්‍රශ්නයක් මෙතන ඉන්න අපිට පේන මාධ්‍ය වලින් සෑහෙන පිරිසක් ඉන්න ඇවිල්ලා මේ ප්‍රශ්නේ ඔබ නගන්න ජනතාවගෙන් මේ අහන ප්‍රශ්න මේක ජනතාවගේ ඉදිරියට යා යුතුයි. මොකද්ද මේක කළ හැකිද කළ නොහැකිද? එමනම් මේ ගේන අභියෝග වල සත්‍යයක් තියෙනවද නැද්ද? ඒකට ඍජුවම අපි ප්‍රශ්න දෙකට ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න සූදානම්. මම කැමතියි ඔබේ ප්‍රශ්න මේ අවස්ථාවේ සිට නගනවට අපි මේ ඉන්න මේ වෘත්තිකයින්ගේ මේ අපේ මණ්ඩලයට යොමු කරන්න කියලා. බොහොම ස්තුතියි. මිත්‍ර දෙදෙනෙක් හමු වෙනවා. ඒ හමු වුණාම මිත්‍ර දෙන්නා දේශපාලන ගැන කතාවකට සම්බන්ධ වෙනවා. ඒ කතාවේදී මෙන්න මෙහෙම කතාවක් කියනවා. මම කැමති මේ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන පක්ෂ දෙක ආශ්‍රීම කතාව වෙන්නේ කියනවා මම තෝරගන් මේ රටේ ප්‍රධාන දෙන්නෙක් ඉන්නවනම් එක්කෙනෙක් ඉන්නේ මිනි පහක් කන කෙනෙක් නම් අනිත් එක්කෙනා මිනි 10ක් නම් කන්නේ මම තෝරගන්නේ මිනි පහක් කන කෙනා කියලා. ඒතර මිත්‍රයා අනිත් මිත්‍රයා කියනවා සහෝදරයා ඔබ වැරදි. මම තෝරන්නේ ඔබ තෝරන්නේ අපි තෝරන්න ඕනේ කවුද? මේ මිත්‍රයා කියනවා මම තෝරන්නේ මේ යක්කු දෙන්නම පන්නන්න පුළුවන් යකදුරෙක් කියලා. මේ රට වෙනස් කරන්න නම් මේ යක්කු පන්නන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් ඕනේ. අන්න ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න නම් ඒකට ගැළපෙන යකදුරෙක් අවශ්‍යයි. ප්‍රශ්න ඇසීමේ වාරයේදී මෙතුමන්ලා මේ විද්වත් කමිටුවේ සිට මේ ස්ථානයේ සිට ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු සැපීමට සූදානම්. ඇරයුම් කරනවා ගෞරවයෙන් ඔබට ඒ සඳහා. ස්වාමීනාංශ මේකනම් සම්පූර්ණයෙන් බලයට එන්න ඉස්සලා ජනවාදීපති වෙදට ඉස්සලා රටේ සමස්ත ජනතාවටම ඉදිරිපත් කරලා ගේන වැඩසටහන. හැබැයි ජේ.ආර්. ජයවර්ධන ගෙනාවේ රටේ කවුරුත් මහ ජනතාවට පෙන්වෙත් නැහැ. හංගලා බලයට ආවට පස්සේ තමයි ඔහු මේ ව්‍යවස්ථාවන් ඉදිරිපත් කරලා සම්මත කළේ. ඒකම අපි මේ දේත් කියමු. ඒකට තව එකතු කරමු. මේ දේ කියනවානේ මේ තුනෙන් දෙකක් ඕන ජනමත විචාරණයක් ඕන කියලා. මේ ඔක්කොම මේ දකින දේ තමයි ස්වාමීන් වහන්ස මේ තියෙන ව්‍යවස්ථාව කතා කරන්නේ මේ ඔක්කොම. දැන් මෙතන පැහැදිලිව කිව්වා ජන සම්මත ව්‍යවස්ථාවක් කියන්නේ මේ තියෙන ව්‍යවස්ථාව පාවිච්චි කරලා කරන දෙයක් නෙවෙයි. මේ රටේ පරම අධිකාරී වන මහජනතාව විසින්ම ඒක කිව්වේ මේ ප්‍රසන්තලාල මහත්මයා පැහැදිලිව කිව්වේ. මේක අපි ඇවිල්ලා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය හැටට සලකන මහ ජනතාව. ඉදිරිපත් වන්නේ ඔවුන්ගේ ජනමතයේ ඉල්ලන්නේ ජනාධිපතිවරයෙක් වෙන්න නෙමෙයි. මෙන්න මේක සම්මත කරන්න. ඒක තමයි මම අද පැහැදිලිව කියලා අර මගේ මිත්‍ර පල්ලවත්ත මහත්තයාගේ අර දෙයකට ගියා. ඔහු ඉදිරිපත් වන්නේ ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට. නාගන්න ඉදිරිපත් වෙන්නේ ජනාධිපති අපේක්ෂකයෙක් හැටියට නෙවෙයි. ඔහු ඉදිරිපත් වෙන්නේ මෙන්න මේ ක්‍රමවේදය අපි වෙනස් කරලා අලුත් ක්‍රමවේදයක් ගැන රට ගොඩ ගැනීම සඳහා ඉදිරිපත් කරන වැඩපිළිවෙලක් සම්මත කර ගැනීමට. ඒ වැඩපිළිවෙල සම්මත කරනකොට ওই තුනෙන් දෙකේ කතා
ඊළඟට ජනමත විචාරණ මේ ඔක්කොම ඕනේ මේ ව්‍යවස්ථාව අනුව යනවනම්. නමුත් මේ ව්‍යවස්ථාව අනුව යන්න අවශ්‍ය නැහැ. තමන්ගේ බලය පරම අධිකාරිය වන රටේ උත්තරීතර ආණ්ඩුක ව්‍යවස්ථාවේ තුන්වෙනි වගන්තිය ගැන කිව්වා. ව්‍යවස්ථාදායක බලය, ඡන්ද බල, ව්‍යවස්ථාදායක බලය, විධායක බලය හා අධිකරණ බලය, මේ ඔක්කොම තියෙන්නේ ඔබ සතුව. ඔබ ඒ බලය ඍජුවම ක්‍රියාත්මක කළා රටේ උත්තරීතර නීතිය සම්මත කරන අවස්ථාවකදී කාගෙන්වත් ප්‍රශ්න කරන්න බෑ. ඔබට කාගෙන්වත් ඒක ඔබ ගන්නා තීරණය මෙතන ඉන්න මේ රටේ මහජනතාව ගන්නා තීන්දුව ප්‍රශ්න කළ හැකි කිසිදු අධිකාරියක් නැහැ. ඇයි? මේ ආයතන තුනම ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය, මන්ත්‍රීවරු, ඔබේ බදු ආදායමෙන් වැටුප් ලබන ඔබේ සේවකයෝ. ඔබට මතක ඇති ඒ කාලේ සුදු ජාතියකින් ඉන්න කාලේ අන්තිමට අත්සන් කළේ යෝ ඔබීඩියන් සර්වන් කියලා. හරි, දැන් අද අමතන්නෙත් නැහැ. අද ඉවර කරන්නෙත් නෑ ලියුම. නම දාලා ඇඩ්‍රස් එක දාලා පල්ලෙහා දානවා එයාගේ නිලේ. ආයේ ඔබේ යටහත් සේවක ඒව නෑ අද පාවිච්චි කරන්නේ. ඒව ඔක්කොම අගමුල වෙනස් වෙලා ඉවරයි. අපි එතනට ගේමු ආයේ. ඒක හින්දා මේ වැඩේ සම්මත කිරීමේදී අපේ බලය අපි ක්‍රියාත්මක කළා. මේ සම්මත කරන්න හදන ක්‍රමවේදය අවලංගු කරන්න හෝ එය අභියෝග කිරීම සඳහා කිසිදු අධිකාරයක් නැහැ. ඉන්න එකම අධිකාරිය මේක තමයි. මට ප්‍රසන්ත ලාල් මහත්මයාට මේක පැහැදිලි කරන්න ඕන. ඇයි? මේ තියෙන ක්‍රමවේදයේ අනුව මේක අපි සම්මත කරපුවම රටේ උත්තරීතර නීතිය ලෙස අර විදිහට ඒ පියවර ගත්තේ ජී.ආර්. ජයවර්ධන හේතුවක් ඇතුව. මොකද මේක අභියෝග කරන්න තියෙන පුළුවන් ආයතනයේ අය අනිවාර්යයෙන්ම නව ව්‍යවස්ථාව මත දියුරුම් දිය යුතුයි. ඒ අවස්ථාවේදී දියුරුම් දෙන විනිශ්චකාරවරු XYZ කවුරු හෝ වේවා ඔවුන් නීතියෙන් බැඳී සිටින්නේ ඔවුන් දෙන දියුරුම් දෙන ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව රටේ ආණ්ඩු ක්‍රියාත්මකතාවට හා නීතියට යටත්ව තමන්ගේ හෘද සාක්ෂියට එකඟව නීතිය ක්‍රියාත්මක කරන්න තමයි මෝන්නේන්නේ. ඒකින්ද තමයි ඒ දේ ප්‍රකාශිතව සටහන් කරලා තියෙන වෙන කිසිදු හේතුවක් නිසා නොවේ. ඉන්න ගෞරවාන්විත අයත් නැවතේ. ඒ නුසුදුසු අය ඉවත් වේ. ඒකින්ද කාටවත් ඒ ගැන අපි ඒ ගැන තියෙනවා. මට මතකයි 2015 ඔක්තෝබර් මාසේ පළවෙනිද ශ්‍රී ලංකා රජය පිළිගත්ත ගිහිල්ලා අර මේ අපේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකාවේ ජනතාවට අධිකරණය කෙරෙහි කිසිදු වගකීමක් නැති ක්‍රියාදාමයන් නිසා රටේ ජනතාවට කිසිදු විශ්වාසයක් නැත. ඒකට විනිශ්චකාරුන්ට දොස් කියලා වැඩක් නැහැ. ක්‍රමවේදය විසින් ඔවුන්ව ඒ තත්ත්වයට පත් කළා දෙනවා. හැබැයි මේ රටේ නීතියක් තිබ්බනම් මට මතක් වෙන එංගලන්තේ සුප්‍රීම කෝට් ජජ් කෙනෙක් හිටියා. කවුද? ජස්ටිස් භගවති. ඔහු කිව්වා Supreme Court of India shall be the symbol of hope for the people of India kila apita eka naha api rate api etenta gemu ekinda mama kiyana me swaminwasage prashneta pahediliwama me kramavede sampurnayenma parishuddhay e wagema sampurnayenma me sampurnayenma vinivida dakina kramavedayak meka oya JR Jayawardena genam wage horen janathawa sampurnayenma rawattala e wagema තම තමන්ගේ පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලයේ හා රාජනායකයාගේ පුද්ගලික උමනාවට ගෙන පනත් කැටුම් පතක් නොවේ. මේක රටේ සමස්ත මහජනතාව ව්‍යවස්ථාදායක සභාවෙත සලකලා ඔවුන් විසින් සම්මත කරන්නේ 71 වසරත් ඉස්සේ මේ සිදුවෙච්ච මහා විනාශය සම්පූර්ණයෙන්ම කනපිට ගහලට මාතෘභූමිය හරි නිසි මාර්ගයකට යොමු කිරීමට. සමිනන්ස රටේ උත්තරීතර නීතිය වන ආනුක්‍රම ව්‍යවස්ථාව එක උත්තරීතර නීතිය. ඒක ගේන ක්‍රමවේද ගොඩක් තියෙනවා. විප්ලවයේ කියනොත් පුළුවන් සෝවියට් දේශයේ. එහෙම නැත්නම් කුමන්ත්‍රණයකින් බලය අල්ලලත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ ක්‍රමවේදයක් වෙන බලන තියෙන ව්‍යවස්ථාව චේතනාන්විතව බැහැර කළා මහජනතාවගෙන් බලය අරගෙන කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් තියෙන ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව යන්නත් පුළුවන්. ඒක තමයි පෙට්ටිය ඇතුළේ ඉඳගෙන කරන දේ. පෙට්ටියෙන් පිට ඉඳලාගෙන ක්‍රමවේදයක් තමයි ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා අර කිව්වා අවශ්‍යතාවයේ සිද්ධාන්තය කියලා. මේ රට ගොඩ ගැනීම සඳහා වෙන ක්‍රමවේදයක් නැති නිසා කෙලින්ම ජනතාවම තීන්දුවක් අරගෙන හිටන් ව්‍යවස්ථාව බැහැර කළ කරන එක. ඒක තමයි 1972 කලේ
සුදු ජාතිකයෝ හඳුන්වා දුන්න ස අයිව ජෙනින්ස් හඳුන්වා දුපු 1947 ව්‍යාණ්ඩුකුණ ව්‍යවස්ථාව. මේකේ තියෙන ක්‍රමවේදය අනුව 29 වෙනි වගන්තිය ප්‍රකාර අපිට ගැටයක් ගහලා තිබුණා පාර්ලිමේන්තුවට නීතියක් ගේන්න බැරි විදියට. ඒක නිසා මේක සම්පූර්ණයෙන්ම බැහැර කළා 1972 අර තියෙන මේක ගෙනාවේ සිරිමා බණ්ඩාරනායක රජය ගෙනාපු පළවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේක ගෙනාවේ අර තියෙන පළවෙනි ව්‍යවස්ථාවේ තියෙන විධිවිධානවලට යනු නෙවෙයි. මේකේ තියෙන වැදගත්ම දේ මම මේ ප්‍රශ්නේ නැති නිසා මම කියන්නේ. ඔබට තියෙන මේකේ වැදගත්ම දේවල් ටික තමයි දැන් මේ අහන මේ මෙතන කවුරුත් නැහැ මේ කට්ටිය නගන ප්‍රශ්නයක් තමයි ඔබ කොහොමද කරන්නේ මේක? මේක මේ ස්වෛරි ස්වාධීන ජනරජයක් කියලා තියෙනවා. ඊට අමතරව තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී. ඒ දෙක කපලා දාලා මෙයා නිකන් වචන. මේකේ තියෙන කොහොමද ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව? ඔය සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී නියම වචන පමණයි. ඒව කිසි හරයක් නැහැ. ඊළඟට කතා කරනවා මේ දැන් මේ කරන්න හදන වෙනස එකම නීතියක් ගෙන එක ලෙස. ඒකත් මොවුන් විවේචනයට ලක් කරනවා. ඔබ දකිනවා දැන් අපි මුහුණ දීලා තියෙන ප්‍රශ්න බලන්න ශාරියා නීතියක් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. තව වහබ්වාදයේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට උතුරේ තියෙනවා තේසවලමේ කියලා නීතියක්. ආණ්ඩුකුණ යත්තාවේ දැන් තියෙන එකේ තියෙන 16 වෙනි වගන්තියේ පවතින ආණ්ඩුක්‍රම යත්තාව රටේ උත්තරීතර නීතිය උවද ඊට පටහැනේ සියලුම නීති පුද්ගලික නීති තවදුරටත් වළංගු වන්නේ කියලා. මොකක්ද එතකොට ඒක උත්තරීතර නීතිය වන්නේ? අපි කියන්නේ මොකද්ද? අර එකම රටක් එකම දයක් එකම නීතියක් කිව්වේ අන්නේ ඒකයි. මේ සියලුම නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල. මොකද ඒකේ මූලික අයිතිවාසිකම් ප්‍රඥා තියෙන පරිච්ඡේදයේ පිළි අරගෙන තියෙනවා සියලුම ජනතාව එක හා සමානව. ඊට අනනුකූල සියලුම නීති අවලංගු වන. ඒක තමයි කිව්වේ. රටේ මහජනතාව ඉල්ලන්නේත් ඕකයි. මුස්ලිම් ජනතාව ඉල්ලන්නේත් ඒකයි. ඒ වගේම ක්‍රිස්තියානි ජනතාව ඉල්ලන්නේත් ඒකයි. ඒ වගේම සිංහල බෞද්ධ ජනතාව ඉල්ලන්නේත් ඒකයි. අපි එක රටක් හදමු. අවුරුදු 9 අවුරුදු 11 කුඩා දරුවෝ මේක ඇවිල්ලා පිළිගන්නේ නැහැ. ලෝකයේ තියෙන අරන් බලන්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥාප්තිය සම්පූර්ණයෙන්ම මේක ඇතුළත් කරලා තිනවා. ඒක එහෙම වෙන්න බෑ. ඒක දෙන්නේ කොහොමද? ඒක ඇවිල්ලා තමන් වයෝපූර්ණත්වයට පත්විය යුතුයි. විවාහය සඳහා සුදුසුකම් අවුරුදු 9 ළමයි අවුරුදු 7-8 ළමයිගේ විවාහය ඒක අනුමත කරන්නේ. ඉතින් මේකේ විශේෂයෙන් ඔබ දකිනවා මේ අවස්ථාවේදී තියෙන මම අදත් දැක්ක CMU එකෙන් ওই තියෙන මේ CMU කියන ට්‍රේඩ් යුනියන් එකෙන් ඉල්ලීමක්. ඒගොල්ලෝ කියනවා මේ රජයේ දැන් මේ අවස්ථාවේදී ගේන්න හදන වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් දිනක වැටුප වැඩ කරන පැය ගන්න බයකට තියෙන අවම වැටුප මේවා මේ රටේ සම්පූර්ණයෙන්ම මේ රටේ වැඩ කරන ජනතාවට අහිමි කරලා තියෙනවා. ඔබ දකිනවා වතුකරේ කම්කරුවන්ගේ දිනක වැටු රුපියල් 750,000 ගෙවා ගන්න බැරුව ආණ්ඩුව හිර වෙලා ඉන්නවා. මොනවද මේකේ දාලා තියෙන්නේ? මේක ඔවුන් ඉහළින්ම පිළිගන්නවා. මොකද මේකේ කොහොමද ඒක ආරක්ෂා කරලා තියෙන්නේ? බිලියන 5 රාජ්‍ය ආදායම බිලියන 15 දක්වාය. 10ට වැඩි අනිවාර්යෙන් වැඩි වෙයි. ඒක තමයි කිව්වේ. ඔවුන්ගේ සිහිනේ සැබෑ වෙන ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නේ කොහොමද? 750 ගෙවනවා නම් ඉතුරු 250 දෙනවා රජයෙන්. ඔක තමයි යුරෝපයේ වෙන රටවල් වල කරන්නේ. කියන්නේ කොහොමද? ලැබෙන රස්සාවකට යන්න. ඔබට ඒ අවශ්‍ය වැටුප ලැබෙන්නේ නැත්නම් ඒක රජයෙන් දෙනවා දීමනාවක් විදියට පවුල්ල පාත්වාගෙන යෑමේ සඳහා මිසක් කිසි කෙනෙකුට මහපාරේ අතපාන්දියට දෙන්නේ නැහැ. ඇයි අපිට ඒක කරන්න බැරි වෙලා තියෙන්නේ? නීතියේ ආධිපත්‍යයක් නැති නිසා හැම තැනම බිඳ වැටිලා. අපි එන්නේ ඒක තමයි මේ ගේන් හදන්නේ. නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කරපුවාම කාලංගවත් කවුරුත් දණින් වැටෙන්න ඕනේ නැහැ. දේශපාලනඥයෝ ඔබ දකි ඒ අවස්ථාවේදී පිටරටවල කොහොමද වෙන්නේ? മന്ത്രി මට මතක් වෙනවා මන්ත්‍රීවරු ඡන්දෙට ආපුවාම හයි ස්ට්‍රීට් එකේ ඇවිල්ලා මේ කොළමිටියක් තියන්න. I'm the MP for your area. Please cast for your vote for me. මිනිස්සු සත පහකට ගණන් ගන්නෙත් නෑ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. දුම්රිය යනකොට මම දකිනවා කේම්බ්‍රිජ් ඉඳලා ලන්ඩන් වලට එන ට්‍රේන් එකේ මන්ත්‍රීවරු ඕනු තරම් සීට් එකක් නැත්තම් බිම දැම්ම පත්තරේ වාඩි වුණා මොනවාරි වැඩක් කර කර යනවා. අපිට මොකක් දුන්නේ? අපි මෙතෙන්ට ආපහු මේ රට අරගෙන යන්. මේ අන්දාගත්ත මිනිස්සු මේකෙන් අයින් කරමු. පාර්ලිමේන්තුව ගේමු අපේ මහජන සේවකයෝ කියන තැනට. මේකේ අරමුණ
ආයේ කිසිම ලාභයක් වාසියක් හදාගන්න නෙමෙයි මාතෘභූමියට මේ වෙච්ච දේ හොඳටම ප්‍රමාණවත්. මේ අවුරුදු 70 ගතිස්සේ මේ වෙච්ච විනාශය හොඳටම ප්‍රමාණවත්. එන්නේ එක ගලවා ගැනීම සඳහා තමයි ඔබ බලන්โดකේ විගණකාධිපතිවරයාගේ බලතල පොඩ්ඩක් බලන්න. දැන් ඊයේ විගණකාධිපතිවරයා කියනවා මම ඉද්දි මට කරන්න පුළුවන් සෑම දෙයක්ම කළා. මම වාර්තා කොච්චර රජයට දුන්නත් මේ එකක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ කියලා. ඇයි ඒ? බලන්න අර ඔහු දුන්නා මොකද බිල්පත්තුව සම්බන්ධව දුන්න හොඳ වார்த்தාව. මම ඔහුගෙන් ඒක ඉල්ලගත්තා. අරගත්තම ඒකේ පෙන්නනවා බිල්පත්තුව කැලේ කොච්චර කැපුවද? ඒ කපපු දැව වලට මොනවද කළේ? ඝන ලීටර් 10 දුකද තමයි දීලා තිබුණේ දැව සංස්ථාවලට. කවුද ඒකට මුදල් යෙදුවේ? රජයෙන් 7-5ක්වත් නැහැ. ඔක්කොම විදේශ ආයතනේ. ඒ වார்த்தාව කෙලින්ම කුණු මුල්ලට පාර්ලිමේන්තුව විසිකලා. ඒක තමයි නාගානන්ද ඔබේ ඇයිති ක්‍රියාත්මක කරමින් ගිහලා අධිකරණයට ගෙනචම අධිකරණය ඔය කියන රිචාඩ් බදුරුද්දීන් ගොනු කරපු දියුරුම් පෙසමත් අලලා විසි කරලා හිටන් මේක නැවත විනාශ කරපු කැලේ සම්බන්ධව ඔහුට වගකීම පැවරුවේ. මෙන්න මේකයි අපිට දකින්න ඕනේ. මේ දේ රටේ කරන්න නම් පල්ලෙහාම රාජ්‍ය නිලධාරියාගේ පටන් අග්‍රාමාත්‍යවරයා දක්වා, ඇයි මොකද මේක ජනාධිපතිතුමින් දුරයක් නැහැ, මේ සෑම කෙනෙක්ම නීති ආධිපත්‍යයට යටත් කළ යුතුයි. දැන් තියෙන නීතිය කොහොමද? රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් හැරුණම, අමාත්‍යවරුන් හැරුණම, රාජ්‍ය නායකයා හැරුණම, අනිත් ඔක්කොම අල්ලස් දූෂණ සම්බන්ධ වරදකට කොටු වුණොත් වහාම වැඩ තහනම් කරනවා. අනිත් නිලධාරීන් මේ අයට ඔබ ඇවිල්ලා බලන්න උසාවියට, ඇවිල්ලා බලන්න ත්‍රිපුද්ගල මහාධිකරණයට, ඒ වගේම මහාධිකරණයට උදේ එනවා, නගිනවා විත්ති කූඩුවට, 5 දෙනෙක් 6 දෙනෙක් ඉන්නවා පාර්ලිමේන්තු ඉන්න කට්ටිය. මෙතන ඇවිල්ලා චූදිතයක් හැටියට පෙනී ඉඳලා හවතට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ වාඩි වෙනවා. මොන ලැජ්ජ නැති තත්ත්වයක්ද මේ? රටේ නීති ආධිපත්‍ය කියන්නේ ඕකද? මේක තමයි මේ අපිට වැරදිච්ච තැන. අපි නීතියේ 12 වෙනි වගන්තිය කියන ආණ්ඩුක්‍රම හස්තාවේ නීති හමුවේ සෑම පුරවැතියෙක්ම සමානයි කියලා. අන්න එතනට අපි ගේමු. නීති ආධිපත්‍ය හරියටම පිළිටවමු. ඒක අපි ඕන කෙනෙකුට සමානයේ යන් සමානව යොදන්නේ යම් දිනයකද අපේ මාතෘභූමිය, අන්නේ දා ඉඳලා මේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් වේ. රටේ ගිය ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් වේ. හැබැයි මේක හරි අමාරුයි. මම මේක හොඳට දකිනවා. මොකද අපි ඔක්කොම යම් යම් ප්‍රමාණයකට මේ වෘත්තිකයෝ, මම මේ කතා කරන්නේ සෑම වෘත්තියක්ම, නීතිඥයෝද, දොස්තරලද, එහෙම නැත්නම් ඉංජිනේරුවද, ආකිටෙක්ලද, විනිශ්චයකාරවරුද, මේ ඔක්කොම එක එක ප්‍රමාණයට කුණු කනවා. ඒක තමයි මේ තියෙන ප්‍රශ්නය. ක්‍රමවේදයේ ගරා වැටීම හින්දා ඔක්කොම මේකට දැන් අනුගත වෙලා තියෙන්නේ. ඒක වෙනස් කිරීමේ බරපතල වගකීම පැවරෙන්නේ කාටවත් නෙමෙයි. දේශපාලනඥයින්ට දොස් පවරන්න එපා. ඔවුන්ට ඒ බලය දුන්නේ ඔබ. ඒකෙන්ද ඔබ අපිටයි වැරදුනේ. අපි මාතෘභූමිය ගොඩ ගැනීම සඳහා සම්පූර්ණම ක්‍රමවේදයේ අගමුල වෙනස් කළා, රාත් මුදුනේ ගමන් මඟ වෙනස් කරනවා කියන එන්නේ දේ ඔබ තීරණය කරන්න. ඒක තමයි ඔබට ගන්න තියෙන තීන්දුව සම්බන්ධයෙන්. ලංකාවේ මේ දක්වා දේශපාලන පක්ෂ හා සම්බන්ධ තියෙන මම මේ දකිනවා. ඊයේත් මම මේ කිව්වා. ලොකුම ගැටලුව දෙන දේශපාලනඥයෝ දෙන මේ රටේ එදා දක්වා මේ දක්වා දෙන කිසිම ප්‍රතිඥාවක් මහජනතාවට එතනින් ඉවරයි. දැන් 94 ඉඳලා මේ දක්වා දුන්නනේ සාහිත්‍යය. නමුත් මේ ව්‍යවස්ථාවෙන් දෙනවා මේක නීතිගත කරලා තියෙනවා. දේශපාලනඥයෙක් දෙන මහජනතාවට දෙන ප්‍රතිඥාවක් අවලංගු කළොත් ඔහුට විරුද්ධව නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒකින්ද ඒක පැහැදිලිවම ව්‍යවස්ථාවෙන්ම කියනවා. කරන පළවෙනි දේ තමයි රටේ මහජනතාව සම්මත කරන මේ උත්තරීතර නීතිය විධිමත්ම ජනතාව විසින් සම්මත කළා කියලා හිතන්. ජනතාවගේ මනාපය ප්‍රකාශ කිරීමෙන් ඒ නීතිගත කළා කියලා සහතික කිරීමත් සමගම, අනුමත කළා සහතික කිරීමත් සමගම රටේ උත්තරීතර නීතිය බවට පත් වෙනවා. ඒක තමයි පළවෙනි දේ වෙන්නේ. ඒ සමගම ස්වාමින්වංශ පාල් මම කිව්වේ එකයි. ඒ සමගම විනිශ්චයකාරවරුන් අධිකරණයේ දෙකම විසිර යනවා. පාර්ලිමේන්තුව විසිර යනවා. පළාත් සභා ක්‍රමයේ විසිර යනවා. අර එකකට එකක් පළාත් පාලන ආයතනවල සංඛ්‍යාව වැඩි කළා. ඒක ආපහු සාමාන්‍ය තත්ත්වයට පැත් වෙනවා. වැදගත්ම දේ තමයි රාජ්‍ය නායකයාට නීතියෙන් දීලා තියෙන ආවරණය. කිසිදු අධිකරණයක ඔහුට විභාග නඩු පැවරිය නොහැක කියන එක සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. මේක කිසිම රටක නැති දෙයක්. ඒ වගේම නීතිය අධිකරණයට දෙනවා අසීමිත බලයක්.
පාර්ලිමේන්තුවට ඕන ඕන විදිහට නීති සම්මත කරන්න බෑ. දැන් තියෙන්නේ 50 කෙටුම් පතක් සතියක් ඇතුළත ඔබට අභියෝග කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව සම්මත කළාට පස්සේ ඒක අභියෝග කරන්න බෑ. නමුත් මේකෙන් පාර්ලිමේන්තුව රටේ නීතියක් සම්මත කිරීමෙන් අනතුරුව ඒක රටේ මහජනතාව සම්මත කරපු ඒ උත්තරීතර නීතිය සමග ගැටෙන්නේ නම් ඒට අනනුකූල වන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයට බලය දෙන එක අවලංගු කළා. ඒ වගේම ජනතාව මෙච්චර අමාරුවෙන් සම්මත කරගන්නා මේ උත්තරීතර නීතිය පාර්ලිමේන්තුවට විසින් කවදාකවත් මින් ඉදිරියට ලංකාවේ පාර්ලිමේන්තුවට ජනතාව සම්මත කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න බලය දෙන්නේ නැහැ. ඕනම ව්‍යවස්ථාවක් ගේන්න ඕන නම් ওই 3-2 කතා මොකුත් නැහැ. කෙලින්ම මහජනතාව ඉදිරියට ගේන්න ඕනි. සංශෝධනය මහජනතාව සම්මත කළේ නැත්නම් මොකුත් බෑ. ඒක තමයි ඒකේ වැදගත්ම දේ. මේකෙන් ওই තියෙන ඔය තියෙන සියලුම අපි ඒකට කියන perks and privileges වරප්‍රසාදයේ සියල්ල ඔක්කොම අහෝසි කරලා තියෙනවා. ඒ කියන්නේ මින් ඉදිරියට ඒව ඔක්කොම අහෝසි කරලා තියෙනවා නිසා ඉදිරි පාර්ලිමේන්තුවකට අවශ්‍ය නම් පඩි නඩි ගන්න රට කණ්ඩ මහජනතාව අනුමත කරන්න ඕනේ. ඒක අපි කරන්නේ මොකද්ද මේ? අපේ බලය පරමාධිකාරය කියන බලය ස්ථාපිත කරන ක්‍රමවේදයක්. මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන ව්‍යවස්ථා කෙටුම්පත සමග මහජනතාවගේ තීන්දුව දැන් මේ මහත්මයා ඇහුවනේ මේක වෙනස් වෙන්නේ නැත්තම් මම ඡන්දෙ දෙන්නේ නැහැ කියන්නේ. ඒක තමයි මේ ව්‍යවස්ථාදායක කියන මහජනතාවගේ තීන්දුව. ඔහු දෙන්නේ නැහැ. ඒක තමයි තියෙන්නේ. ඒක එතකොට ඡන්දෙ ගන්න ඕන නම් ඊට දිනා ගන්න පුළුවන් විදිහට සංශෝධනය ගේන්න ඕනේ. ඒක තමයි මේකේ වෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ අධිකරණයේ පත්වන්නේ මහජනතාවට දෙනවා මෙන්න නම් කරනවා නිවිනිශ්චකාරවරුන්ගේ ලිස්ට් එක. 22 ඉන්නවා අධිකරණයේ දෙකේම. ඒකේ අංකයේ ගණන ඊට වැඩි කරලා තියෙනවා. මහජනතාවට කියනවා මෙන්න මේ විනිශ්චකාරවරු හැට පත් වෙන්නේ කවුද. ඊළඟට කියනවා ව්‍යවස්ථාදායක සභාවේ දැන් ඉන්නේ 10 දෙනයි. 10 දෙනාට 15 දෙනෙක් දෙනවා මහජනතාවට මෙන්න ව්‍යවස්ථාදායකට පත්වන අය කවුද. ඒ වගේම කියනවා අද ඔබ දකිනවා ඔබ අමාත්‍යවරු හැටියට 7-5ක වැඩක් නැති මිනිස්සු ඇවිල්ලා හිටම් මේ පත් වෙන්නේ එහෙම නැහැ. රටේ මහජනතාවට ඉදිරිපත් කරන්න ඕනේ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් සමග කවුද අමාත්‍යවරු, මොනවද අමාත්‍යාංශ. ඒක සීමා කරලා තියෙනවා 20කට. මෙන්න අමාත්‍යාංශ 20, මෙන්න මම පත් කරන්නේ කවුද කියන එක රටේ මහජනතාවට පත් කරන. ඒකින්ද මේක ඇවිල්ලා සම්පූර්ණයෙන්ම 100%ක් විනිවිද තියෙන වැඩපිළිවෙළක්. එක පැය 24න් නැවත විනිශ්චකාරවරු පත් වෙනවා. එක පැය 24න් අධිකරණයේ විනිශ්චකාරවරු වගේම ව්‍යවස්ථාදායක බලයේ සභාව පත් වෙනවා. හැබැයි අර විනිශ්චකාරවරු පත් කරන්නේ අග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා නොවේ. දැන් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චකාර ධුරයේ හිස් වෙච්ච අවස්ථාවේදී කිසිම ඇහිල්ල බැහිල්ලක් නැහැ. එක පුද්ගලයෙගේ නමක් කියවලා ඒ නම මට මං කතානායකවරයාව ප්‍රශ්න කළා. එක නමයි ඇරියේ ජනාධිපතිවරයාගේ යෝජනාවක් කියලා. ඒ නමයි ඒ විදිහට මම අනුමත කළා. ඒවා මේ රටේ මේ ඉදිරියට එන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ව්‍යවස්ථාදායක භාවයට ඇරියා ජනාධිපතිවරයා 10 දෙනාම අත උසලා ඒක ඒ ජනාධිපතිවරයාගේ නිර්දේශය ඒක සනාථ කළා. ඊට පස්සේ ඒ නම තමයි අග්‍රමිනිශකාරය ධූරයා බවට පත් කළේ. නමුත් මින් ඉදිරියට ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව පත් කරන්නේ රටේ මහජනතාව. ඒ තියෙන නන් ලයිස්තුවට අනුව 10 දෙනයි ඉන්නේ. නමුත් 15 දෙනෙක්ගේ නම් යනවා. 10 දෙනෙක්ගේ කෙනෙක් ඉල්ලාස් වෙන්න පුළුවන්, මරණයටපත් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක පත් කිරීම සඳහා නම් 15ක් තියෙනවා. ඒ 15 පත් කරන්නේ කවුද? ඔබ. කැබිනට් මණ්ඩලයේ පත් කරන්නේ කවුද? ඔබ. ඒතකොට බලන්න කොච්චර මේ සම්පූර්ණයෙන්ම කොච්චර විනිවිද භාවයක් තියෙනවද? විනිශ්චකාරවරු පත් කරන ව්‍යවස්ථාදායක සභාව, අමාත්‍යවරු, ලංකාවේ පළවෙනි වතාවට මේ රටේ මහජනතාවයි මේ වැඩේ ක්‍රියාත්මක කරන්නේ. මේක තමයි වෙන්න ඕන දේ. ඕක තමයි 1978 කළේ. පැය 24ක් ඇතුළත අධිකරණය නැවත ස්ථාපිත වෙනවා. පැය 24ක් ඇතුළත අධිකරණය දෙකම නැවත ස්ථාපිත වෙනවා. පාර්ලිමේන්තුව 225 ඉවත් කළාට පස්සේ සීමා නිර්ණය කිරීමේ කොමිසමට තියෙන්නේ මාස 3ක්. මාස 3ක් ඇතුළත තීරණය කරන්න ඕනේ. සීමා නිර්ණය කළ අවසන් කරපුවාම මන්ත්‍රීවරු 60 දෙනෙක් සඳහා නැවත ඡන්දේ පැවැත්වෙනවා. නැවත පාර්ලිමේන්තුව ඔය 78 ගෙනාපු පාර්ලිමේන්තුව ඔය ගිහිල්ලා කොහෙද දියවන්නාවට ගෙනිච්ච දවසේ ඉඳලම මේ රට රුයිනේ. ඕක තමයි රට කෑවා. නැවත ගේනවා අපේ ඔරිජිනල් පාර්ලිමේන්තුවට. මුල් පාර්ලිමේන්තුවට තමයි නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැවත රැස් වෙන්නේ. මේක මොන හරි විශ්වවිද්‍යාලයකට, එහෙම නැත්නම් වෙන සුදුසු සම්මන්ත්‍රණ ශාලාවකට, මොකකට හරි පාවිච්චි කරන්න පුළුවන්.
මේගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රටේ මහජනතාවත් එක්ක ජීවත් වෙන්න. ඒක ඉතාමත්ම අවශ්‍යයි. ඒකත් ඒ විදිහටම සිද්ධ වෙයි.